අන්නමයි සීල් දෙනාට තිරුවන් සරණයි. අපි මේ වෙලාවේ අපි පොඩි යෝජනාවක් කරන් තිබුණා. මේ අපේ මිස් එකතු කරපු අපේ දත්ත ටික අරගෙන ඒක විශ්ලේෂණය කරපු දේවල් අපි ඔබලට ධාන වැඩනද මොකද්ද කියන කාරණා, කවුද මේ එන්නේ එන ගෲප් එහෙම කළා කියනවා. අර කවට කරන ස්ටැටිස්ටික් සංඛ්‍යාන විද්‍යාවේ තියෙන දත්ත අරගෙන කරපු ඇනලිස් එකක් විස්තර කරන හිටියා. කාලේ ටිකක් මිඩංගු වෙච්ච නිසා අපි ඒක ලබන සැරේ විස්තර කරමු. මේක ටිකක් වෙලාවක් යන වැඩක් වෙනවා. ඔබලගෙන් ගන්න දාත්ත ගොඩක් ඒ මිසකින් අහනවලු මේ මේව මොකද්ද මේ කරන්න කියලා. ඒක මම්මයි කිව්වේ ගන්න කියලා. ඒ මොකද ඔබලගේ එන දාත්ත විශ්ලේෂණය හරහා අපිට මොන කර්මත්තද වඩන්න ඕන, කවුද මේ කර්මත්ත හොඳට වැඩිනේ, කවුරු වැඩුවාමද ඔන්න ඔයගේ දාත්ත කරුණු කාරණා ටිකක් ගත්තා. ඒක අපි දැන් පෙන්වන්න හිති මේ වෙලාවේ. දැන් වෙලාව ගොඩක් පහු වෙච්ච නිසා අපි ඒක ඊළඟ භාවනා වලටත් පෙන්වමු. ඒ දත්ත තියෙනව ගත්ත කොළ ඔක්කොම මේ මිස්ට බාර දෙන්න. ඒ අය අත්‍යවශ්‍ය දත්ත ඒවයි හරහා තමයි අපිට තීන්දුවක් ගන්න පුළුවන්. භාවනාවේ කරන්න තියෙන වෙනස්කම් අඩුපාඩු හදාගන්න එක සෑහෙන වටන එකක් වෙනවා. ඔබලගේ අවසානෙන්න දත්ත අනිත් පැත්තට එන එක හොඳමයි. අපි හතර ආලෝක කය වගේ පූර්ණ වෙච්ච කට්ටිය තව කවුරු කෙනෙක් ඉන්නම් අත්දැකීම් කියන්න. එහෙම කියන්න ඕතුමා අපේ මහත්තයා දෙන්න. ඔබතුමා අත්දැකීම තමගේ අත්දැකීම ගැන. තෙරුවන් සරණයි අපේ හාමුදුරනේ. මේ නම ගම් විස්තරේ කියලා පොඩ්ඩක් මම ජගත් විජේවීර ශ්‍රී ලංකා පරිපාලන සේවයේ මම දැනට විශ්‍රාමික, මම කලින් විශ්‍රාම ගත්තා. ඇත්තටම අපේ හාමුදුරනේ මම නීති හා සාමයේ අමාත්‍යංශ ලේකම්වරයා වශයෙන් වැඩ කරන කාලේ මට මේ බර්නාඩ් මහත්මයා ගෙනත් දුන්නා මේ පෙන් එකක්. ඒ පෙන් එකේ තිබුණේ ඔබ වහන්සේගේ සම්පූර්ණ මේ බණ. නමුත් මේ ඒ වෙලාවෙත් මං එක එක බණ විශාල ප්‍රමාණයක් අහලා, ඉතා පැටලිලි සත්වයක තිබුණ නිසා මං හිතෙන් කිව්වා මේ බර්නාඩ් මහත්මයා තවත් බණක් ගෙනල්ලා මාව තවත් පටලනවා. ඒ නිසා මම ඒක එච්චර ගණන් ගත්තේ නෑ. කොහොම හරි මේ පෙන් එකක් නැති වුණා අවසනාවට. ඊට පස්සේ මම විදේශගත වෙලා ඉන්න වෙලාවේ මට අහම්බෙන් මම මේ බණ YouTube එකේ අහන වෙලාවේ ඔබ වහන්සේගේ බණක් අහන්නට අහම්බෙන් අහන්න ලැබුණේ. විනාඩි 5ක් අහනකොට මට තේරුණා මේක මේ අමුතු බණක්. ඒ නිසා මම දන්නේම නැතුව පැය දෙකමාරම අහලා ඊට පස්සේ මම අර සියල්ලම අත්හැරලා, අත්හැරියේ නෑ, ඒක මොහොතකට නවත්තලා ටික කාලයකට ඔබ වහන්සේගේ මේ සියලුම මේ සීරීස් දෙකම මම ඇහුවා. අහනකොට තමයි මට තේරුනේ අපේ හාමුදුරුනේ මේ ඔබ වහන්සේගේ මේ මූණට මම මෙහෙම කියන්න අවශ්‍ය නැහැ, මේක පොදු ධර්මතාවයක්. මනසට මහා විශාල ශාන්තියක්, සරල භාවයක් ඒක කියන්නට බෑ. ඒක හරියට කියනවා නම් මහා දැවැන්ත කැලේක අතරමං වෙලා ගිය කෙනෙකුට එකපාරට මහා ප්‍රසිද්ධ පාරක් දැක්කා වගේ මහා විශාල සන්තෝෂයක් ඇති වුණා. ඒ සන්තෝෂේ තවත් වැඩි වුණා ඒ පාරේ යනකොට වාහනයක් හම්බුණා කියලා. මේ වාහනේ තමයි මේ භාවනම වැඩසටහන. එතකොට තමයි මේ තේරෙන්නේ අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ මේක මේ ඉතා බැරෑරුම් දෙයක්, අවිද්‍යාව කඩාගන්න මහා බැරෑරුම් දෙයක්, ඉතා සරලව යන්නට, ලේසියෙන් යන්නට හයිවේ එකක් ගැන කියලා තියෙනවා. පාර තියෙනවා. පාර තියෙනවා. ඒ පාර අපේ අවාසනාවට අනුරාධපුර යුගයෙන් පස්සේ අපේ ශ්‍රී ලංකාවෙත් සම්පූර්ණ වැහිලා. ඒ පාර හොයාගන්න බැරි තරමට මේ හයිවේ එකේ මවුත් එක සම්පූර්ණයෙන්ම කැලෙන් වැහිලා. ඒ නිසා අපේ අහිංසක ජනතාව, ඒ වගේම අපේ හාමුදුරුවරුන් වහන්සේලා හරි අමාරුවෙන් එක එක තැන්වල ගවේෂණය කරලා සමහර විට ඒ උත්තමයන් වහන්සේලා සෝතපත් වෙලා මේ භූමියට පැමිණිලා තමන්ගේ මහන්සියෙන් අමාරුවෙන් එහෙම හොයාගෙන තනි තනිව එහෙම ධර්ම දේශනා කරමින් මේක රැගෙන ඇවිල්ලා තියෙනවා. නමුත් දැන් ඔබ වහන්සේ මේ හයිවේ එකේ මවුත් එක අපිට
පාදල දීලා තිනවා. මං හිතන්නේ ඒක තමයි මේ කාලේ මේ යුගයේ අපිට දකින්නට අසන්නට ලැබෙන ඉතාම සෞභාග්‍යමත් වාසනාවන්තම මොහොත. ඒ නිසා මේ බණ වලින් මේ ක්‍රමයෙන් වෙනත් දෙයක් නොලැබුණත් මේ බණ ඇසීමෙන් ඒ ලැබෙන ශාන්තියට ඒ ලැබෙන සහනයට අර ඒතං සන්තං ඒතං පනිතං කියන ඒ ගුණයට අපි වශී විය යුතුයි. ඒකයි මගේ නිගමනය. ඒ වගේම අපි හැමදෙරුනේ මේ අවස්ථාවට සහභාගී මේ දින 14ට මම සහභාගී වෙන්නත් අපි දෙන්න මේ පුල පුලා බලා සිටිය මං රට ඉඳලා ආවට පස්සේ අහම්බෙන් වාසනාවට මේ සෙෂන් එකට එන්න පුළුවන් වුණා. තුන්වෙනි දවසේදී ඇත්තටම මට දරාගන්න බැරි සතුටක් ඇති වුණා. මට ආලෝක ඇවිල්ලා ප්‍රීතිසුඛ ඇවිල්ලා මම ඔබ වහන්සේ ගාවට ආපහු ඔබ වහන්සේ කිව්වා ඇත්තට මේ තුන්වෙනි ධානයේ මුලට ඇවිල්ලා තියෙන්නේ දැන් ඉතුරු ටිකක් කරගෙන යන්න පුළුවන් කියලා. මට දෙවැන්ත සතුටක් ඇති වුණා. සතුටක් ඇති වෙලා ඩබල් ජියර් දාලා යන්න කිය. ඊට පස්සේ මුකුත් නැහැ. එතුමගේ අත්දැකීම තමයි මම අරගෙන කිව්වා ඩබල් ගියර් ගන්න එපා. මේක ගියර් දාන එක නෙවෙයි ගියර් නියුට්‍රල් කරලා යන ගමනක් කියලා මම දීගින් දිලි විසරේ මේ එතුමගේ අත්දැකීමත් එක්ක. ඉතින් මේ ඊට පස්සේ මම දින පහක් විතර ඇත්තටම හරි අපහසුයෙන්. නමුත් මේක අරින් නැතුව විඩෙන් විඩේට එනවා. විඩෙන් විඩේට නැති වෙනවා. නමුත් මට නිතර දැනෙනවා ප්‍රථම ධානයේ නිතර ඉන්නෝ එන් එහා යන්නේ නැහැ කියලා. නමුත් මම කියන්නේ අන්තිම දවස් දෙකේදී මම ඔබ වහන්සේගෙනුත් උපදෙස් අරගෙන মানে ප්‍රදීප් ප්‍රොෆෙසර් ප්‍රවීත්ගෙන් අනුත් මම අහගෙන මේක අර නොපිහිටා යන්නේ අන්න හරි පිහිටා නොසිතේ වෑයම් නොකර වෑයම්ද නොකරමින් කරන්න ඕකේ තන ක්‍රමය ඕන දෙයක් වෙච්චාවි කියලා ඒ විදිහට වඩන්න ගියාම ඔන්න ටික වැඩිගෙන ඇවිල්ලා මට දැන් ඊයේ අවසාන මේකෙදී මට තේරෙනවා මම ආලෝක පූර්ණ වෙන්නට ඔන්න මෙන්න ආසන්නයි. මට හරි දුකක් ඇති වුණා ඒ වෙලාවේ මේක නැවතුනේ නිසා. ඉතින් මං හිතනවා මට ඉතුරු ඒ හතරවෙනි ධානයේ පූර්ණ කරන්න පුළුවන් වෙයි කියලා. අපේ නිසා මේ ඔබ වහන්සේට ඉතාම ඉක්මනින් ඒ පිරිසටත් ඔබ වහන්සේටත් මේ සියලුම දෙනාටත් නිර්මාණ සුඛ නිර්වාණ සුඛෙම අත්දිනට හේතු ආශ්‍රව ලැබෙයි. ඔබතුමාට දැන් තේරෙන තේ අභ්‍යන්තර ශාන්තිය ලබා ගැනීමට අභ්‍යන්තර සාමය. දැන් ඔබතුමා කියනවා මේක හරහා අභ්‍යන්තර සාමයක්. දැන් මේ වගේ එක එකනයි ඉන්ඩිවිජුවලි වෙන වෙනම අභ්‍යන්තර සාමයට වත් උනොත් එහෙම රටම සාමකාමී. ඒක තමයි අපි හැමෝටම මම ආරක්ෂක අමාත්‍යංශයේ අවුරුදු යුද්ධ කාලෙත් වැඩ කරා. අවුරුදු 9ක් මම එතන වැඩ කරා. මට මේ දැන් තමයි හිතෙන්නේ මුළු සමස්තයම මේ විදිහට ශාන්තභාවයට පත් වුණා නම් සමාජය සාන්තයි. මුළු සමාජයේම කිසිම ආරවුලක් නැතුව යුද්ධයක් නැතුව ඉන්නට පුළුවන්. දැන් මේක ජාති කුල මල බෙද මොකක්වත් නැහැ මේක ඇතුළේ අභ්‍යන්තර ශාන්තිය. ඔබතුමා දැකපු ආලෝක කයට ගියාට පස්සේ මොකද ආගම් කුල මල බෙද මොකක්වත් නැන්නේ? ඒ එළියට කිසිම ආගමක් ධර්මයක් මුකුත් නැහැ. දැන් මෙතන ඔබතුමාලා දන්නේ නැති කාරණාවක් තියෙනවා. තුන්වෙනි හරි හතරවෙනි දවසේ මට ඇවිල්ලා එක්තරා කාන්තාවක් ඇවිල්ලා අපේ හැමෝනේ මම මුස්ලිම්. දැන් ඔබතුමාගේ මේ ප්‍රශ්නතාව වුණ පූර්ණයක් මම එකතු කරන්නේ. මම මුස්ලිම්. මගේ ආලෝකකය පූර්ණයි. හතරවෙනි තුන්වෙනි දවසේ. හැබැයි මං කිව්වා ඔබතුමිය මේක ප්‍රසිද්ධිය කියන්න එපා. පොත මෙතන කමෙන්ට් එකක් දීලා එතුමිය ගෙදර යන්න ඕනේ ආයසරයා. තේරෙනානේ? එතන එතුමියයි මල්ලි දෙන්නෙක් ඇවිල්ලා ගොඩක් දුරක ඉඳලා ඇවිල්ලා මේක වඩලා දවස් 3ක් 4ක් ඇතුළත චතුත්ථ ධ්‍යාන ආලෝකය පූර්ණයි. ඔබතුමාගේ උනේ ඒතර ඒ එතුමියේ ලෝක සම්මතයේ ආගමක ඉන්න වෙන්න පුළුවන්. හැබැයි ඒ මොහොතේ චතුත්ථ ධ්‍යානයේ සියලු දෙනා එකම ආර්යෝ. තේරෙනවද? එකම ආර්ය කුලයේ කියන කෙනෙක් දෙන ආගම් කුලවල බේත මොකක්වත් නැහැ. තථාගතයන් වහන්සේ ලෝකේ 15 බෞද්ධ කියලා පිළිසිටි නැහැ. අන්‍ය ආගම් පිළිසිටමේ තථාගත මොකද සත්‍යක් නිසා දැන් මේක අත්දැකීමක් සත්‍යක් අවබෝධයක් අර පෙළදහමේ තියෙන ත්‍රිපිටකේ සූත්‍ර තියෙනවා ඊට අනුකූලවම මේ ධ්‍යාන ටික වැඩෙන ගන්නවා. එහෙනම් බොහොම පිං ඔබතුමා අපේ අත්දැකීමත් එක්ක බෙදාගත්තට හොඳයි. අපේ යාළුවට තිරන කතා කරමු අපේ ඔබතුමාගේ යාළුවට. හොඳයි. අවසර හමුදුරනේ. ඔව්. අවසර හමුදුරනේ. මම මේ
ඔබතුමාගේ කර්තව්‍යය දැනගත්තේ දැනට අවුරුදු 2016 අගහරියේ. ඔව් ඔව්. එක දවසක් මගේ දැකලා ඉන්ටර්නෙට් එකේ තීන තැන හොයාගෙන මම මහබෝධියට ආවා. එතකොට මට මේ රංජිත් මහත්තයා හම්බුණා. ඊට පස්සේ රංජිත් මහත්තයා කිව්වා මේතකොට ඔබ වහන්සේ ධර්ම සාකච්ඡාව. ඉතින් මම එතනට ගියා මාව එක්කන් ගිහලා ඔබ වහන්සේට කිව්වහම මම එහෙම මොකද්ද අධ්‍යාපන සුසුකම් මොනවද එහෙම වුණා මම ඉතින් කිව්වා එහෙම කිව්වා මම අවුල තමයි එහෙම ආයි තමයි එතනට එන්න ඕනේ කියලා කියලා. ඊට පස්සේ මාට කිව්වා එහෙනම් එන්න කියලා. ඉතින් මට ඊට පස්සේ මවට මේ අර මේ අනිත් මේ ඉන්ටර්නෙට් මේක මෙහෙ කරන මම කවුද අපි මේ මහත්තයා කවුද මේ අපි රුවන්මල්ලි මම මහත්තයා වෙන හඳුල දුන්නා. ඊට පස්සේ මම කරේ දැන් මේක මට ඉන්ටර්නෙට් එක හැම තිස්සෙම බලන්න ගියා මට කරදර නිසා මම මහත්තයා හොයාගෙන ගිහිල්ලා එතකොට ළඟලේ කොහොද මේ මොබිටෙල් එක ළඟ කම්පැනි එක ඒ කාලේ ඒ මම ඒ මහත්තයාට පින් එකක් අරන් ගිහිල්ලා දීලා මම ඒ ටික ඒ 64 GB පින් එකක් අරන් ගිහිල්ලා දීලා මම ඒ ටික දාගත්තා. දාගෙන ඇවිල්ලා මම ඒක ඊට පස්සේ මම ඇහුවා. අහනවා හැබැයි අමතක වෙනවා මගේ හරි තියෙනවා ඒක අහනවා අමතක වෙනවා. ඊට පස්සේ ගිය අවුරුද්ද මම තිවිච්ච මේ රාජකීය තිවිච්ච වැඩසටහනට ආව ඔක්කොම ටිකට. ඒක ඇවිල්ලා ඊට පස්සේ ඒකෙදි මට මේ ඊට පස්සේ මම මේ ඒකට ඇවිල්ලා මේ ඔක්කොම අහගෙන ඉවරලා මේක අහක් ඔක්කොම තුමාගේ ඔක්කොම මුල් වැඩසටහනම ඇහුවා. අහලා ඊට පස්සේ මේකේ මුල් සටහන වැඩසටහනක් තියුණා දැනට මේ ජනවාරි මාසෙට. මම එදා ඒකට එන්න ආවා. ආවිල්ලා එක දවසක් ආවා දෙවන දවසේ නෝට මට ඉන්න බැරි වුණා. අපි නෝනකට පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා. ඊපස්සේ වැඩි ඉතින් ඔබතුමා දැන් මේ බන් ටික අහගෙන මොකද හිතන්නේ නිවෙන පැත්තට මොකද වෙන්නේ අපි? ඒ මගේ ඇත්තටම නෑ මම ගොඩක් කීකේ බණ ඇහුවා. ධර්මයේ කරුණ ටික විසරගත්ත ඔබද හිත නිවිලාද මොකද වෙලා තියෙන්නේ? ඇත්තටම මට නිච්ච නිසා තමයි මම ආවේ හැමෝම. ඔව්. ඊට පස්සේ භාවනාක ධානා දෙකකින් විදිහට මට පොඩි අද පළවෙනි දවස් ටිකේ නම් පුත් නෑ. ඊට පස්සේ හතර පස්වෙනි දවස් විතර මට මේ විතක් ਵਿਚාරින් නැතුව ගියා. ඊට පස්සේ අද ඇත්තටම අද උදේ වෙනකොට මට මගේ ඇඟ ගල් වෙලා මෙතන මේ මාව සමාපත්තියකට ගියා. මම මොකද අන්තම් බොහොම හීතලක් දැනුණා. මම මේ සර්ට කිව්වා මේක සමහරට මේ මට AC එකෙන් වෙන්න තියෙලා. ඔව් නෑ හීන වේසියට ධානය වෙනවා. හීන ප්‍රණීති මධ්‍යම වර්ග තුනක් තියෙනවා. දැන් මහත්තයා ප්‍රණීති වදනා තමයි හොඳට දැනෙන්නේ මේක ප්‍රණීත නම්. දැන් ආලෝකයෙන් මෙතුමාට කතා කරද්දී ආලෝකේ දරන්න බැරි ගන්නට ඒක පොඩක් අඩු කරගන්න පුළුවන් වෙනවා අදිෂ්ඨාන කරලා මට දරන්න පුළුවන් ගන්නට ආලෝකේ එන්න කියලා. එහෙම දැන් මේ පීන ප්‍රණීත මධ්‍යම වල ධානය වෙන ක්‍රම තුනක් තියෙනවා. තම තමන්ගේ පෙර කරපින් පවවනවා එහෙම වෙනවා. ඉතින් ඔය කියන්නේ හීන විදියට තව ටිකක් වඩන වටුන තමහට ඕක තව වර්ධනලා එන්න පුළුවන්. දැන් මම හිතනවා මට පුළුවන් කියලා. මම දැඩි සද්දේ නමුත් ඔබ වහන්සේ වගේ ඒකට උත්සාහයක් ගන්න නැතුව අන්න ඒකයි. ධ්‍යාන වැඩි විතරක් කරනවා කියලා මම හිතාගත්තා. අන්න ඒකට. දැන් මේකේ මූලික අත්දැකීම ලැබුණාම අපි මේ කියන මාර්ගයේ අත්දැකීම තියෙනවානේ. දැන් අත්දැකීමයි පොතේ ඉගෙන ගන්න එක දෙකක්. මේකට අනිවාර්යෙන් අත්දැකීම තියෙනවා. මේ අත්දැකීම කුණ්ඩලිනී අවදි වෙලා මේ පීති සුඛාවට පස්සම තියා මේ ක්‍රමේ දැන් හරි ෂෝක් එකක්. දැන් නිදහස වෙලා චතුර්ථ ධානය දක්වා යන පුළුවන් නම් අවිද්‍යාවෙන්තරව ප්‍රායෝගික අත්දැකීමක්. මම ඒකම එක කියන්නේ මේ බුද්ධිසම් ඉංජිනියරින් කරනවා. මේ ඉංජිනියරින් කියන්නේ මොකද්ද? අර තියෙනේවා ප්‍රායෝගිකව අපිට යොදා ගන්න පුළුවන් අකට සකසා ගන්නවා. තේරුණානේ? යමක් ඉංජිනියරින් කියන්නේ මොකද්ද? අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දෙයකට පරිවර්තනය කරගන්න ක්‍රම වේදේ. දැන් මේකේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන අර පොතේ තිබිච්ච ටික ක්‍රියාත්මක වෙලා තියෙන භෞතිකව මේ වැඩේ කරගන්න පුළුවන් ගන්නට ගෙනලා තියෙනවා. ඉතින් අද දෙකම අපිත් එක බෙදාගත්තට බොහොම පිං එන. ඔබ වහන්සේට බොහොම පිං. අර මහත්තයර දෙන්න. පරිදි. දරුවන් සරණයි. අපේගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ ස්වාමීන් වහන්සේ සහ මෑණින් වහන්සේට මාගේ নমස්කාරය. ඔබ වහන්සේගේ පළවෙනි මගේ යාළුවෙක් කිව්වා මේ අපි මේ වෙන භාවනා වැඩසටහන් වල කලින් ගිහී හිටියා. ඊට පස්සේ නැතර වෙලා මේ මගේ යාළුවෙක් කිව්වා මේ මොන එකක් තියෙනවා අහන්න කියලා. මම පස්සේ මේ භාවනා එකක් දැක්ක අහනකොට මේ මම දැක්ක මේ මල් පූජා කිරීම ගැන වැඩක් නැහැ කියන වගේ එකක් දැක්ක ඒක තැනක. ඊට පස්සේ මට ටිකක් පොඩ්ඩක් කලකිරිල්ල හිතලා කිනකොට මෙයා කිව්වා ඊට ටිකක් කියවන්නක බලන්න කියලා. මම තව ටිකක් කියවනකොට මම දැක්ක මේ අයියෝ මේ කොච්චර හොඳ දෙයක් තියෙනවද කියලා. ඊට පස්සේ මේ අර පෙන් එකකට දාගෙන හැවිල්ලා කම්පියුටරෙන් බලනකොට මගේ හිත සමාහිත වුණා. ඔව්. ඔබවන්සක බනහාර මම ඊට පස්සේ කල්පනා මනේ මේ හාමුදුරු දකින්න නැත්තම් කොච්චර හොඳද කියලා. ඊට පස්සේ මේ වැඩසටහන තියනවා කියලා මම තව ටිකක් සෑහෙන කොටසක් කියවා එකේ මේ අර සෙෂන්ස් වල. ඊට පස්සේ මේ වැඩසටහනට ආවා. පළවෙනි දවසේ ඔබවන්ස ඇවිල්ලා භාවනා වැඩසටහන මෙහෙවනකොට එබෙලෙන් මගේ හිත සමාධිගත වුණා.
මේ ඇස්තොලින් කඳුළු කඩාගෙන වැටෙන පල්ලෙහාට. මොකද මම මෙච්චර කාලයක් මේ අවුරුදු මං හිතන්නේ 20ක් විතර මම මේ සමාන්තර මහන්සියන ගියා ගිය අතන්තරම් වල. නමුත් මෙච්චර දෙයක් ලබා ගන්න පුළුවන් වුණේ නැහැ කියලා. ඊට පස්සේ මම 27 වෙනිදා මේ මාසේ 27 වෙනිදා මේ භාවනා කරනකොට මේ නිර්වාංශ තමයි දා කරේ. මගේ හිත මේ මට දැක්ක මේ අමුතු දෙයක් මගේ ඉස්සරහා මේ කවුරු නටනවා කියලා. පස්සේ මොන මිකාරයක්ද මේ කියලා මම මගේ හිතෙන් මේක. එතකොට ඒක නැතිලා ගිහලා කලු පාට ගියාන කෙනෙක් පෙනුණා. මම මොන විශ්වකාරයක්ද මේ කියලා ඒකත් ගෙන ඊට පස්සේ මගේ හිත ටික උඩට ඇදුණා දැමුණා. නැත්නම් මගේ මේ නිකට මට්ටමට වගේ මේ ජලාශයක් පේන ගත්තා. මේ ජලාශයේ ලස්සන පිරිසිදු වතුර ගස් තියෙනවා එහෙම පෙනුණා. ඊට පස්සේ පැත්තකින් පුංචි අරුණාලෝකයක් ආවා. ඊට පස්සේ ආලෝකය වැඩි වුණා. වැඩිලා අර වතුර නිකන් කිරි පාට ලස්සනට උතුරන්න ගත්තා. මගේ හිත පිළිලා හිල මට හිතුණා මේ ප්‍රීතිය වැඩිකමට ඔළුව පුපුරයි කියලා. ඉතින් මට මේක කියා ගන්න හරි අවශ්‍යයි. මං පස්සේ කොහොම හරි ඔබ වහන්සේට ඇවිල්ලා හවස මං හිතන්නේ ඔබ වහන්සේ දේශනාවක් තියෙනවා කියලා. මං ඇවිල්ලා කිව්වා මේක මං විඳපු දුක් කන්දරාවේ මට අරකට තේරුණා මේ තරම් දුක් කන්දරාවක් මං විඳලා තියෙනවා නේද? අද මං සුවයක් ලැබුණා නේද කියලා. ඉතින් එදා දවල්ට පස්සෙන්ද හෝ එදා මම පස්සේ කන්න ගියාම කන්න පුළුවන් වුණේ නැහැ මෙච්චරක් විතර බත් පිටක් විතර. මුදුට බඩ පිළිලා වගේ දැනෙනවා කොම පිළිලා. අවශ්‍ය ගෙදර ගිහින් කන්න ගියා ඒත් අමාරුයි. මොකද කන්න උවමනාවක් නැහැ. පුදුම ප්‍රීතියක් තිබුණා. හැබැයි පස්සෙන්ද මම බැලුවා මේ මං හිතාගෙන ගියා ගෙදර ගිහිල්ලා අද මං හොඳට කරන්නම් කියලා. ගිහින් ඇඳට ගියා. භාවනා කරන හැටියක්ම නැහැ. හෙලවෙනවා පෙරලෙන හදනවා වගේ ඔක්කත් දැනුණා. පස්සේ බුද්ධානසෙන් චුට්ටක් වඩලා මම බුදිය ගත්තා. පස්සෙන් තවම මගේ හිත නිකන් අමුතු විදිය විපිරිසල වෙනවා. මොකද්ද මේ කියලා. මම බලුවා මගේ හිතට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. පස්සේ අර මෙලින් වංශගෙන් මම පොඩ්ඩක් ඇහුවා මේ ගැන. කිව්වා ඔබ ධ්‍යාන නිමිත්තට ඇවිල්ලා ඉන්නවා. ඇත්තම තත්ත්වය ඒකයි. අර ආලෝක සංඥාවට මම ප්‍රීතිය වැඩි වෙච්ච පාර මම හිතාගත්තා ඒක හොඳ දෙයක් කියලා. ඒකේ බලනකොට ඒකේ එළිලා මම. මාර්යාගේ උගුලක පරිල්ල. ඊට පස්සේ මම ඒක අතහැරලා ආය ආපහුනකොට මේ ඊයේ අද එහෙම ආය ආලෝක නිමිත්ත පොඩ්ඩ ඇතුමුණා. මේ සම්පූර්ණයෙන්ම රෙදාපු තරමට ආවේ නැහැ. නමුත් ඉතින් මේ වගේ දෙයක් ලබා ගන්න පුළුවන් වුණේ ඔබ වහන්සේලා ගෙනියන මේ සත්ව්‍යාපාරය නිසා. මට හැබැයි දැන් ධර්මය පිළිබඳ තද්ද විශ්වාසයක් තියෙනවා. ත්‍රිවිධ රත්නය පිළිබඳ තද්ද විශ්වාසයක් තියෙනවා. හිත සැහැල්ලු ගතියක් තියෙනවා. මේ අර මේ සාමාන්‍ය ගෙදර ජීවිතය යන මට එච්චර මේ ධනය ප්‍රේමි වගේ දේවල් වලට තියෙන ආසාවක් උනන්දුවක් නැහැ. අඩු වෙලා තියෙනවා. මම දැන් මෙතුමක අත්දැකීමෙන් ගන්න තියෙන දැන් මේ අත්දැකීම් ගන්නෙ මේ වෙයි වෙච්ච හරි දේවල් අරගෙන වැරදි දේවල් අයින් කරලා මේ හරි වැරදි හරහා අපිට මේ වඩන්න ගියන් පස්සේ ගන්න තියෙන කරුණු කාරණා ගොඩක් තියෙනවා. දැන් එතුම වෙන්නේ මේ ප්‍රීති සහ සුඛ නැගුණට පස්සේ මොකද මෙතෙක් කලක් මේ බෞද්ධ සමාජය අපිට මේ අත්දැකීමක් නැති තිබේ ධානසෝ කියලා ආවහම එක අධික සුවයක් ධානසෝ කියන්නේ. එතෙ මේ අධික සුවයක් ආවට පස්සේ දැන් අපි අර පංචකාම ලෝකයේ ඉඳලා තියෙන මේක තමයි නිවන් මඟ. නිවන් මඟ වඩද්දී මතක ඇති අරණ විභංග සූත්‍රයේ තියෙනවා මහණේ ධාන සුඛයේ බිය නොවව. මතක ඇති ධාන සුඛයේ බිය නොවව. මේක ආර්ය සූයක් නිවන පිළිබඳ සූයක්. තේනවනේ? අර නිවීමේ පැත්තට හිත යොදුනට පස්සේ ආර්ය ප්‍රථම ධාන ဒုတိය ගතන තුති ගතන චතුත්ථය ධාන මොකද වෙන්නේ? මේ ප්‍රීති සුඛ නැගෙන ගන්නවා. මේ සුඛයට බය වෙන්න එපා. හැබැයි බය වෙන්න කිපු සුඛයක් වෙන. ඒ මොකද්ද? කාම සුඛයට බය වව. මේවා නිර්ආමිස සැප. ඒතර මේ ධාන සැප ධාන සුව කියන්නේ බය වෙන්න ඕනේ කාරණාවක් නෙමෙයි. නමුත් ඒකේ දිගින් දිගට ඇලිලා හිටියොත් එහෙම ඒ ධානයෙන් එහාට යන්න බැරි වෙනවා. ඒක ධානයේ සුඛ දැනෙනවා. දැනුණාට පස්සේ ඒ ධානය එකසර දාලා යන්න එපා. ඒ ධානය ටික දවසක් ඉන්න. මොකද ධාන වශී කිල්ලක් තියෙනවා. ප්‍රථමද මේ හැම ධානක් වශී කරන්න ඕන. ඒතර ඒ ධානයේ දිගට ඉන්නකොට එතකොට තේනවා මේකත් මේ අනිච්ච දුක්ඛනත් එකක්. ඉතින් මේක මේ ධානයේ අරගෙන විදර්ශනා කරන අටක නාකර සූත්‍රය මතක ඇති. තමන් ධානයේ ඉන්නකොට ඒකේ තියෙන පංචස්කන්ධය අරගෙන අනිච්ච දුක්ඛන්ත මෙනෙහි කරන විට ඊළඟ උඩයකට යන්න ගන්නවා. වැටහෙනවනේ? ඒතර බුදුමා දැන් හොඳ වැඩි හිටිය කෙනෙක්. ඒතර මේ කරන්න මොකද? ඔය ප්‍රීති සුඛාපේක ඕකත් අනිච්ච දුක්ඛන ඕක ටික නිරෝධ වෙලා යනවා ගන්නවා. ඉතින් බොහොම පිංගෙන අපිත් එක්ක එකතු වෙලා අපේ අත්දැකීම් බෙදාගත්තට බොහොම පිං තෙරුවන් සරණයි. තව ඔබතුමාලගේ අත්දැකීම් කියන්න කැමති අපි මහත්තුරුගේ පාශවේ සිසිර මහත්තයා.
ස්වාමීනාංස. මොකද නමගම් විස්තරය කළා? මම පොල්ගහවෙල ඉඳන් ආවේ. ඔව්. මනෝවිද්‍යා උපදේශකවරේ. ඔව්. නම අතුල රාජපක්ෂ. ඔව්. ස්වාමීනාංස මම පළවෙනි දවස් දෙකේ මට විශේෂයක් උනේ නැහැ. දෙවෙනි දවසේ ඔබ වහන්සේ කළු කිරණ ඉවත් කිරීමේ අභ්‍යාසය කරද්දී මට එදාම තේරුණා බඩ ටිකක් බුරුල්ලේගෙන එනවා කියලා මෙතනදීම. පස්සේ මම දවල් පල්ලෙහාට ගිහිල්ලා ශරීර කෘත්‍යයන් කරනකොට ඇත්තටම ස්වාමිනාස මට හොඳට අපේ වචනෙන් කියනවා නම් බඩ ගියා. මම එදා ගොඩක් සතුටු වුණා. මේ බඩ යද්දි ජීවිතේ පළවෙනි වතාවට සතුටු වුණේ ඇත්තටම. මොකද මට දැන් තේරෙනවා මේ වැඩි ප්‍රත්‍යක්ෂයි කියලා. මේ දැන් ආර්ය ධානයක් වැඩෙන්නේ කියන එක මට තේරුණා. එතනින් පස්සේ ස්වාමිනාස තුන්වෙනි හතරවෙනි වගේ දවස් වෙනකොට මට හොඳටම තේරුණා ප්‍රීතිසුඛ මට දැනෙනවා කියලා. අර ඒසී එකක ඉන්නා වගේ ලොකු කූල් එකක් මට දැනෙන්න ගත්තා. ඇඟ ඇතුළේ ඔක්කොම ඉන්ටර්නල් ඒසී එකක් වගේ. සම්පූර්ණයෙන්ම ඒසී එකක් වගේ කියලා දැනෙනවා. මට තේරුණා මේ ඒ වෙලාවේ මට මේ පිටින් ආලෝක එනවා වගේ තේරුණා. මම එකපාරටම බැලුවා එහෙම හතරවෙනි ධානයටවත් ගිහිල්ලාද කියලා. පස්සේ මම එක මහතෙක් කතා කරාම කිව්වා එයා මේ එහෙම එකක් නැහැ. ඔය පළවෙනි ධානය මේ සමහර අයට එහෙම ආලෝක එන්න පුළුවන් කියලා කිව්වා. මම ඒ විදිහටම එයා කරගෙන ගියා. ඔබ වහන්සේ කියපු දේ මට වුණා. ඊට පස්සේ මම ප්‍රීතිසුඛ බලාපොරොත්තුෙන් හිටියා. ඊට පස්සේ ඒක උනේ නැහැ ඇත්තටම. ඊට පස්සේ ඒක පෑය දෙකක් තමයි එහෙම උනේ. එතනින් පස්සේ දිගටම මම ඔබ වහන්සේ කියපු විදිහටම කිව්වන්නේ දිගටම ඇහුවා. මේ ඉන්ටර්නෙට් එකේ දාලා තියෙන ඒවා. ඒවා හාහා ඊට පස්සේ මම නිමනම අරමුණු කරගෙන අර ජීර් දාන්නයක් නැතුවම නෝමල් විදිහට වැඩේ කරගෙන යනකොට ස්වාමීනාංශ මට තේරුණා එක අවස්ථාවකදී ඒක උනේ ඇත්තටම අර සුපුරුදු විදිහටම වැඩේ එනවා. ඊයේ එක අවස්ථාවක මට තේරුණා නෑ පෙරේදා ඒ වැඩේ උනේ. ඒ කියන්නේ ඇඟ නිකන් ගල් වෙලා වගේ මට හිතනවා තුන්වෙනි ධානයේ සමාපත්තිය කියලා. ගල් වෙලා වගේ නිකන් පැය එකහමාරක් විතර මං හිටිය සමාපත්තිය හෙල්ලෙන්නේ නැහැ ඇත්තටම. මේ කටි කතා කරනවා එහෙම ඇහෙනවා. නමුත් මට එතනින් මිදෙන්න හිතෙන්නේ නැහැ. එහෙම තත්ත්වයක් තිබුණා. පස්සේ මං එතනින් මිදිලා ඊට පස්සේ පහෝදත්ම මම වැඩගෙන ඉන්නකොට මට ඊයේ දේ සිද්ධ වුණා. ඊයේ ආලෝක එන්න ගත්තා. ආලෝක එද්දි කලින් එන ආලෝකවලට සාමාන්‍යයෙන් මං චුට්ටක් බය වෙලා තිබුණා. බය වුණේ වෙන දෙයකට නෙමෙයි මගේ ඇස් රිදෙන්න ගත්තා. තදින් ඇස් දනවා වගේ තේරුණා. නමුත් මම සාමාන්‍යයෙන් එහෙම වුණාම කරන්න තියෙන උපක්‍රමයක් තියෙනවා. මිතුපටක් කිව්වේ දැන් ඒ ආලෝකේ එන එක තද වැඩිනොත් එහෙම කරන්න ඕන සිරු දෙනා මතක තියාගෙන මේ වගේ අත්දැකීමක් කියන වෙලාවේ එහෙමකට අදිෂ්ඨාන කරන්න මට මේ එන ආලෝකය මගේ මට දරන්න පුළුවන් ප්‍රමාණයට විතරක් එන කියලා. එහෙම කරාම අඩු වෙනවා. ඒක ඩිම් වෙලා තමන්ට දරන්න පුළුවන් ගන්න පස්සේ ඕන වැඩි කරන්න පුළුවන්. සමිනාංශ කිව්වන්නේ ඒක කියලා තිබ්බා. මම ඒක එහෙමම බලල ඉවරලා මම ඊට පස්සේ අදිෂ්ඨාන කරා මට දරන්න පුළුවන් ගන්නට එන්න කියලා. ඊයේ මට ආලෝක එන්න ගත්තා. මට තේරුණා මේ ඇඟ කහ පාටයි වගේ කියලා. සුදු පාට මොකුත් නැහැ. කහ පාටයි කියලා තේරුණා. මම ඇඟ දිහා බැලුවේ නැහැ. මම මේ වඩා කියන්නේ ධානයෙම හිටියා. නමුත් ඔබ වහන්සේ කිව්වනේ මේක චෙක් කරන්න බලන්න කියලා. ඇඟ දිහත් බලන්න හිතින් පොඩ්ඩක් කියලා. ඒ වෙලාවේ මම කල්පනා කරා මම දැන් ඇඟ බලන්න ඕන කොහොමද කියලා. ඒ වෙලාවේ මට තේරුණා ඇඟ කහපාට වෙලා තියෙනවා කියලා. මනසින් අරමුණු කරාම පේනවා. මනසින් අරමුණු කරාම මගේ ඇඟ පේන්න ගත්තා. නමුත් මම චෙක් කරේ නැහැ. ඒක දිගටම එතන ඉඳ ගියේ නැහැ. මොකද මම මේ ධානයේ කඩා ගන්න හිතුනේ නැති නිසා. ඒක කැඩෙනවා. ඒක තමයි. මම දිගටම හිටියා නම් කැඩේ කියලා මට හිතුණා. නමුත් දැන් ප්‍රැක්ටිස් කරන්න දෙන්න මට එතන ඉස්සරහට ඔබ වහන්සේට මට කියන්න තියෙන ගොඩක් පිං ඇතරම මම අර මගේ තුන්වෙනි ධානයේ සමාපත්තිය වැඩිච්ච දවසේ එදා තමයි මම ඇත්තටම බුදුහාමුදුරුවන්ට මට හිතෙන්නේ මම හරියට වැන්දා කියලා. මේ මොකද මම මාව ධර්ම මාර්ගයට යොමු කරපු ස්වාමීන් වහන්සේ ගැනත් පොඩ්ඩක් කියන්න ඕනේ. උන්වහන්සේ රාජගිරි අරිඤ්ඤාන හාමුදුරු මහ රහතුන් වැඩි මගෝසේ බණ කියන්නේ. උන්වහන්සේගේ බණක් ඉන්ටර්නෙට් එකේ විනාඩි 5ක් විතර ඇහුවේ. ඒ අහපු වෙලාවේ තමයි මම තීරණය කරේ ජීවිතය වෙනස් කරගන්න ඕනේ කියලා. එදා ඉඳන් මට මේ පාර පොයට සිල් ගන්න යන්න බැරි වුණා. දිගටම අපේ ගමේ පන්සලේ මම සිල් ගන්නවා. නමුත් මම ඒ වෙලාවේ ගොඩක් වටේ ගියා මට නිවන් දකින්න ඕනේ කියලා හිතාගෙන ඔබ වහන්සේගේ බණක් පළවෙනි දවසේ හදි මේක මම කියන්න ඕනේ ඇත්තටම. පළවෙනි දවසේ මම විනාඩි 5ක් ඇහුවා. ඒ විනාඩි 5 හදි මම මේ වචනේ පාවිච්චි කරනවා සමායන සාමිනාංශ. මට හිතුන්නේ නැහැ බණ අහන්න ඒ වෙලාවේ. මට හිතුනේම ලැප්ටොප් එකක් දිහාගෙන මම එච්චර කල් බණ අහලා තිබ්බේ අර වටපිටක් සහ බිම බලාගෙන කියන්නේ බොහොම සාන්ත ප්‍රණීත විදිහට බණ කියන සාමිනාංශයේ දිහත් තමයි බල්ලා තමයි මට ඒක තමයි පුරුදු වෙලා තිබුණේ. ඔබ වහන්සේගේ බණ අහන්න මට හිතුන්නේ නැහැ. නමුත් මම ඒක ඒ බණ අහන එක වයිෆ් පැත්තක ඉඳන් අහන් හිටියා. එයා දැක්කේ නැහැ ඔබ වහන්සේව. මම වහනකොට එයා කිව්වා "ඒ මහත්තයා හොඳ බණක් නේ" කිව්වා. මම කල්පනා කරා මට එවෙලම දැන් තේරෙනවා ඒක මට ඒ වෙලාවේ ආවරණයක් වැටුණා.
මොකද මම ලැප්ටොප් එකක් දිහා බණ කියන හාමුදුරනමගේ බණ මම අහලා තිබ්බේ නැති නිසා මට ඒ වෙලාවේ පාට කණ්ණඩියක් වැටුණා. ඒක නිසා මට කියපු දේවල් ඇහුන්නේ නැහැ. මම වෙන දේවල් දිහා තමයි හිතුවේ. එදැන් පස්සේ පහුවදා ඉඳගෙන මම ඔබවන්සේගේ බණ ඩවුන්ලෝඩ් කරගෙන අහන්න ගත්තා. ඒ අහපු එක දැන් මෙතනින් නැවතිලා ඉන්නවා. මෙතන නවතින්නේ නැහැ සමින්නාස ලොකු ගමනක් යන බලාපොරොත්තු වෙනවා. හරියට පලෙන් ගමන කරනවා. එහෙම බලාපොරොත්තුවක් තමයි තියෙන සමින්නාස. ඔබවන්සේට ගොඩක් පිං. ඔබතුමාට මේ මනෝවිද්‍යා උපදේශකෙක් විදිහට අතිශය වැදගත් කාරණාවක් තියෙනවා බුදුදහමෙන්. මනෝවිද්‍යාත්මක ප්‍රශ්න සියල්ල කියන මොකද පටිච්චනානත්තේ. පුංචි දෙය තියෙන දැන් අර මහ වැල් වටාරම් පොයිඩ් ලගේ අර මොකද ඇඩ්ලර් ලගේ එකක්වත් ඕනේ නැහැ. කතාව අහන් හිටියම එකක් මොකද්ද මේ කියන්නේ අහන් ඉන්න ඕන. අහන් හිටියම අහංගලයා එයාගේ ප්‍රිය ඇසෝසියේෂන් ඉවර වෙනකොට එයාගේ ප්‍රශ්නේ තේරෙනවනේ. හොයන්න මොකද පටිච්චේ? අර පටිච්චේ කඩන්න ඕන. ඒක නෙගටිව් රේන්ෆෝස් කරාම වැඩි ඉවරයි. සයිකොලොජිය ලේසිම එක තමයි. අවසානයේ මට විස්තර කරලා දෙන්න ඕන ඔබ හොයන්නේ මේ කොහරි බැඳිලා අශාදයක්. අශාදයක්. ඒත් පොයින්ට් කොච්චරමයි? ඒක අනිච්චයි. හොය වැඩන්නේ. ඕක දීපක මං සියලු මානසික රෝග වලට බහුතරයකට හැබැයි සිසෝපීනියා ඩීප් ඩිප්‍රෙෂන් ඇරෙන්න 90%කට උත්තර වෙච්චරයි. උත්තර තියනද? ඔව්. පැය භාගයක් විනාඩි 45 භාගයක් වගේ පැය ප්‍රශ්නේ නෑ හින්දා ඉවර ගන්න පුළුවන්. ඔය ලෝකෙ දෙන එකම සයිකොලොජිකල් ප්‍රින්සිපල් එක උච්චරයි. නේ. අනිච්ච දුක්ඛ අනත්ත. හොඳයි. බොහොම පිං වෙන අපිට එක අත්දැකීම් බෙදා ගන්න. තවත් අවසරයි ස්වාමීන් වහන්ස. මම ගම්පොල ඉඳලා ආවේ වැඩ කරන ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ. මීට නමගම කියන්නේ ප්‍රියන්ත කුමාර ගම්පොල. වැඩ කරන ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ ගිනිගත්තේ නේ. ඔව්. ගිනිගත්තේ ප්‍රදේශයේ මගේ යාළුවෙක් ඒ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් වැඩ කරන එක මීට අවුරුදු එකම ආරුවිතර කලින් ඔබ වහන්සේගේ CD එකක් මට දීලා තිබුණා. ආ. එතනින් තමයි බණ අහන්න පටන් ගත්තේ. ඒ බණ අහලා කාලයක් ගත වෙනකොට මට මේ භාවනාවට සම්බන්ධ වෙන්න නිවාඩු රස හඳ අවස්ථාවක් ලැබුණ නැති හන්ද ඔබ වහන්සේගේ දේශනාවලම තියෙන විදිහට මම මේ වැඩ යානේන ගමන් මේ අර සිතර නැගෙන රාග දේශ මොහ මොනවද කියලා ඒ ගැන මේ උචරකණි දාගෙන ඉන්න විදිහට ඔබ වහන්සේගේ දේශනාවල් තියනානේ. ඒ විදිහට කාලයක් හිටියා. ඉඳලා ගිය අගෝස්තු මාසේ මට දවස් 3ක් එන්න පුළුවන් නමේට. ඒ කාලෙදී මේ පළමු දැහන් ස්වභාවය මට වැඩුණා. අර මුළු ශරීරයම බැලුම් බෝලයක් අස්සේ ඉන්න වගේ දැනුණා මට. ඊට පස්සේ ශරීරය සීතල වෙලා ඒ ගිය සැරේ එතන ඉඳලා මාස ගණක් දැන මේ මේ සැරේ මට දවස් 5 සහභාගී වෙන්න පුළුවන් වුණේ. මේ දවස් 5 පෙරේදා අවට සද්ද ඇහෙනවා. සද්ද ඇහිගෙන ඒ ඉන්න අවස්ථාවේදී මට එක තැනක් ආවා සද්ද කිසි දෙයක් නැසී යන්නේ. හා හා. හැබැයි විනාඩි තප්පර 10කට 5කට වඩා තිබුණේ නැහැ මේ තත්ත්වය. ආපහු සද්ද ඇහෙන්න ගත්තා. ඇඟේතර ගල්ලා තින් ගල් වෙලා. ශරීරය තියනවා කියලා දැනෙන්නේ නැහැ. නමුත් සද්ද ඇහෙන්නේ නැතුව ගිහිල්ලා තප්පර ගානකින් ආපහු ඇහෙන්න ගත්තා. ඒක තමයි අවසාන අත්දැකීම මගේ. ඔව්. ඒක වෙන්නේ දැන් ප්‍රීති සුඛ කොහෙද තිබුණේ ඒක? විතක් વિચાર එනවද බාහිර හිතුවේලි? එහෙමයි. බාහිර හිතුවේ එනවද නැද්ද? නෑ නෑ. බාහිර හිතුවේ එන්නේ නෑ. සිතුවේ එන්නේ නෑ. ඔය ඇතර ප්‍රීති සුඛන්ද මොකක් තිබ්බේ? ප්‍රීති සුඛද දෙකම තිබුණාද මොකක්ද? දෙකම තිබුණා. දෙකම තියෙනවා. ප්‍රීති සුඛයි දෙකම තියෙන විතක් વિચાર නැක දෙවෙනි දැහැනනේ. ඒක දෙවෙනි දැහැනේ සමාපත්තිය එක මොහොතක පූර්ණලා පොඩි වෙලා තුන ආයෙ ඇවිල්ලා තියෙන්නේ. එහෙමයි. සමාපත හරසට වගේනේ අපි මොඩල් කරගන්නේ. ඒතර මේක උපරිම අවස්ථාව 100%. ඒක 100%ට සමහරට ගිහිල්ලා වැඩි වෙලා රන් දිනුම ආයෙ එනවා. එහෙම කරලා තියෙන්නේ. තව ඉතුරු වඩාගෙන යන වඩාගෙදී ඔක සම්පූර්ණ ඒක සමාපත්තිය පූර්ණ වෙන ගනි පූර්ණාට පස්සේ ආයේ ඊළඟට ධ්‍යානට කුඩුඩුට ආලෝකය පූර්ණ ගම චතුත ධ්‍යානකම වඩාගෙන යන බොහොමෙන් අපිත් එක්ක අත්දැකීම් බෙදාගත්තක. තවත් ඒ වගේ අත්දැකීම් තියෙන කට්ටිය කියන්න. අර මගේ නම චන්දන පතිරගේ. ඔබ වහන්සේව මුලින්ම මාට හඳුන්වා දුන්නේ විජේ ගුණන්ද මහත්මයාගේ මේ පාසලේ උගන්වන මගේ දුවගේ පුතාගේ අම්මා එයා ඩිල්කි සමන්ති මුදුවිතාන. එදත් ඔබ වහන්සේගේ ප්‍රථම ඒ ගිහි කාලයේ මීට අවුරුදු 7කට 8කට කලින් මම හිතන්නේ මේ පල්ලෙ අපි සාකච්ඡා කරන කාර්යදී ඔබ වහන්සේ කියා දුන්න ඒ සුරු දේවල් වලින් අර
දාහය නැති වෙන්න පටන් ගත්තා කියනවා නම් ඉස්සර නම් ඇවිල්ල ඔය අනිකුත් ධර්ම කාරණා සහ නිවන් මඟ පෙන්ුණේ අර අපේ කැබිනට් වල තිබ්බ කාම ලෝක වල අනාහත වෙලා හිටියා හැමදුරනේ. ඒ කියන්නේ විස්කි බෝතල් අතරේ ඒ වගේ දේවල් වල අද ඔබ වහන්සේ කියා දුන්නේ ඒවදී උපේක්ෂාවෙන් බලන්න. ඒක මගේ ජීවිතේ අමතක වෙන්නේ. ඒ අත්දැකීම් තුනින් මම ඔබ වහන්සේ ගිහත ඉන්සෙන්ට කාල ගෙදරටත් ඇවිල්ලා සාකච්ඡා පවත්වලා ඉතාමත් යහපත් අවුරුන් ඒ සියලුම සාකච්ඡා මට කියා දුන්නා. අද මට රූපයක් දකිනකොට ඔබ වහන්සේ ගමඨහනේ ඉන්න හිතට එදා තිබුණු තරගකාරී ලෝකය අද ප්‍රශ්නයක් නෙමෙයි. එදා මම රණ්ඩු වුණා. එදා මම හැඬුවා. අද මට හැඬෙන්නවා. ඒ ඔබ වහන්සේ මතක් කරලා ප්‍රීතියට ඇඬෙන්නේ. එදා තිබුණු තරගය අද තරගයක් නෙමෙයි. අද තිබෙන්නේ තරගය පෙරදුරා නම් කොච්චර හොඳයිද කියලා හිතන දෙයක්. අත්හැරීම නාතයි කියන එක දැන් ඉතින් ඊට වඩා දෙයක් නැත. අද රාජකාරී කරන ස්ථානේ වුණත් මම මේ පෞද්ගලික දැනීම් පොඩක් කියන්නේ එන්න ඕනේ නිසා එතන ප්‍රශ්නයක් නෑ හඳුරන්නේ. අද එදා ගැටුම්ම තමයි ඒ පොඩි තාමත් තරංකාරී කම්පිටිටිව් බිස්නස් වලට ඒක හිටියේ. ඉතින් ඒක අද එහෙම ප්‍රශ්නයක් නෙමෙයි. අද කෙරෙන්නේ නැති දේ දැක්කම හිතන්නේ අනේ මේක වෙන්නේ නැති කොච්චර හොඳයිද. වුණා නම් මම මෙතන හිටින් නෑ නේද. ඇත්තටම අද කාන්තාවක් දිහා දකින්නකොට ඉතාමත් ගෞරවාන්විත විදිහට දකින්නේ. මගේ දුවගේ පුතාගේ අම්මා දිහා වුණත් මට දකින්නේ මම මා මේ සංසාර ගමනේ මුදවන්න ආපු මගේ මව්වලා සිටින්නේ නැති කියන තරම් ගෞරවාන්විත විදිහට දකින්න ලැබෙන්නේ. දැන් නම් ඉතින් රැස් කිරීමේ ආසාවක් නැහැ ස්වාමීනි. ඇත්තටම දැන් තියෙන්නේ යුතුයකම් ටිකක් තියෙනවා කියලා හැඟෙනවා. රූප රාග අරූප රාග. ඔව්. අනිත් එක තමයි මොනාදෝ දෙයක් ගිලිහිලා වැටිලා ගියා වගේ ඉස් ගතියකුත් පේනවා. ඒ වෙලාවට ඔබ වහන්සේ මට කියා දීලා තියෙන විදිහට මට නිතරම හිතෙනවා මෙත්තා කරුණා මුදිතා වඩාගෙන තව දුරටත් ඉස්සරහටම ගමන් කරන්න. ප්‍රීති සුඛාව හැමදෙරේ ගැන කතා කරලා වැඩක් නැහැ. ආලෝකේනවා. අඟුලිමාල බුදුහාමුදුරෝ දැක්කා වගේ මට ඒ වෙලාව ඔබ වහන්සේ ගාවට දුවගෙන එන්න හිතුනේ. වෙන මුකුත් හිතුන්නේ නැහැ. මට මේ පුටුවෙන් නැගිටලා එන්න පුළුවන් වුණා නම් මට ඒ තරම් චිත්ත ප්‍රීතියක් මතු වුණා. ආලෝකකයක් නම් ආවෙ නෑ අපේ හාමුදුරනේ. ඉතින් ඉස්සරහෙන් අනිවාර්යෙන් එනවා හාමුදුරනේ. ඒක මට ඊළඟ දවස්වලට වගේ විශ්වාසයි. ඉතින් මම කියන හදනේ මට එදා දැච්ච අත්දැකීමෙන් මේ මන් දන්න මේ හුඟාක් දෙනකොට අත්දැකීම ලැබිලා ඇති. මේ අපි හුඟාක් පින් කරලා තිනවා ඔබ වහන්සේ හමු වෙන්න මේ ඉන්න හැමෝටම වහා වහා නිවන් සුව අවබෝධ මිත්තේ නම් මට ඉතාමත් පැහැදිලි. මොකද මං පුන පුනා කියන්නේ මට ඔබ වහන්සේ ගාවට දුවලා එන්න හිතුණා. මොකද එදා ඔබ වහන්සේ අරහන් කමටහන දෙනකොට කුණ්ඩලිනිය අවදිලා තිබ්බ අප්‍රේල් මාසෙදිම අනිද්දේ තමයි අතන ඉඳගෙන ඔබ වහන්සේගෙන් මම හරි ප්‍රශ්නයක් අහන්න ඕනේ කියලා ඔබ වහන්සේකට උත්තර දෙනවා. මම දන්නේ ඒ මොකන ගුණයක්ද කියන එක පරචිත්ත දැනීමද මොකද්ද මම දන්නේ. ඒ ප්‍රශ්නට ඔබ වහන්සේගෙන් උත්තරේ මට හැමතිස්සෙම ලැබුණා. කුණ්ඩලිනිය වර්ණය කියනකොට මට අතනින් කුණ්ඩලිනිය වර්ණය අවදි වෙලා ඉවරයි. දැන් ඒකත් ප්‍රශ්නයක් නෙවෙයි. කොන්ද දැන් හොඳට කෙනින් ගාගෙන වැඩ කරන්නත් පුළුවන්. ඉස්සරට වඩා සාමකාමී වටපිටාවත්. ඉතින් හාමුදුරනේ දැන් නම් ප්‍රත්‍යක්ෂයි. මගේ එකම බලාපොරොත්තුව මිනිවන් මගේ යන්නයි. එක වෙලාවකට හිතනවා ගිහි වතේ තවත් සැරිසරන්නේ කොමටද කියලා. නමුත් තව යුතුයකම් ටිකක් ඉෂ්ට කරන්න තියෙනවා. එහෙම කියලාත් හිතනවා. ඉතින් මේ සියලු දෙනාටම ඔබ වහන්සේගේ ඒ ධර්මය අවබෝධ වෙලා අනිවාර්යෙන් මෙතන ඉන්න අයට මං ප්‍රාර්ථනා කරන ප්‍රථම දානය දෙවන දානයට පත් වූ තැනැත්තෙක් හැටියට ඔබට සියලු දෙනාටම අනිවාර්යෙන් මේ දාන සුවය මේ අත්භවෙදිම ලබන්න පූර්ණ වාසනාව තියෙන කට්ටිය මෙතන ඉන්නවා. එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. බොහොම පිං අපිත් එක්ක අධ්‍යයනය මෙතන එතුමගේ සාකච්ඡාවෙන් විස්තර අපිට ගන්න දෙන කාරණාවක් තියෙනවා. දැන් සමහර කෙනෙක් ඇවිල්ලා දවස් 14ක් ඉඳලා සමහරට නොවැඩෙන්න පුළුවන්. එතුමත් මම දන්න මට මතකයි ඉස්සර ඉඳලා දැන් අවුරුදු 6ක් 7ක් ඉස්සරම ගිහි කාලේ ධර්ම සාකච්ඡාවක් ඇවිල්ලා තියෙනවා. දැන් මම එදා ඉඳලා ඇවිල්ලා දැන් පිළිවෙලට අද වෙනකොට තමයි ධ්‍යාන ටික වැඩිලා තියෙන්නේ. ඒ නිසා මේ වගේ දැන් මේ සැරේ ධ්‍යාන නොවැඩුණත් අපි හිතමු කෙනෙකුට කිසි ප්‍රමාණයක් වැඩෙන්නේ නැහැ. ඇත්තට 130කට 30කටද වැඩි නැති කට්ටියක් තියෙනවා. ඒ කට්ටිය පසුබහැලා
පසු බැහැලා වැඩේ වහගත්තොත් එහෙම අපරාධයක්. ඒක නිසා මේ වගේ අධියරවල දෙකක් තුනක් වඩන්න. සමහර අයින මේ එනකොට සංසාරේ පාරමිතා පුරාගෙන අපි දාරුචීරී මහරහතන් වහන්සේ එක බණපදයන රහත් වෙලා ඉවරයි. ඉතින් නමුත් දැන් ඒක නිසා අපිට කරන්න තියෙන්නේ මග නිවැරදි කියලා තේරෙනවා නම් නොකඩී දින 14 ප්‍රාණ ප්‍රෝගේ අනුගමන පහක් හයක් වඩන්න. ඔය නොවැඩෙන පිළිසර කියන්න තියෙන්නේ වැඩුවහම වැඩෙනවා. එතුම පළවෙනි දවසේම සාකච්ඡා කළා මේ කෝණේ රතල්ලා කියන අපරාධය. ඊට ගිය සැරේත් එහෙම ටිකින් ටිකින් ටික ටික වැඩෙනවා. දැන් මේසේ එතුමන ප්‍රීතිසුඛ අත්දැකීම තියෙනවා. දැන් ඊළඟ සැරේ වඩා දැනෙනවා ආලෝක අත්දැකීම එන්න ගන්නවා. ඉතින් අතරමැදි කාලෙත් පුළුවන් තරම් උත්සාහ කරොත් එහෙම ඔක දිගට මේන්ටේන් කරනවා. ඉස්සරහට එහෙම දෙනවා දැන් මේක අනුපූරකව ටික 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 වැඩන ක්‍රමයක්ත් තියෙනවා. ඉතින් ඒක නිසා මේකේදී අර වැඩෙන ක්‍රමයේ අත්දැකීම් හරහා දැන් අර කලින් අර අපේ විශේෂ වෛද්‍යතුමා දැන් එතුම කලින් සැරේ වඩලා 3-4 වෙනි දැහැනේ මුලට වගේ කියලා තිබිලා තියෙන්නේ. දැන් මේ සරේක පූර්ණ අරූපයට ගියා. ඒතර කලින් වඩපු එකේ අත්දැකීම් ටික කියලා මේක කළ සාමාන්‍ය රැකී ආරක්ෂා කරන් හිටියා. ඒක මෙතෙන්ට ආවේ ටක් ගලයි නැගිලා ආවා. වැටෙනවනේ. ඒතර මේක පිරිහෙන්නේ නැහැ. නමුත් සමහර යටපත් වෙලා තියෙන බුලං. දැන් මේ ධානවල විශේෂත්වයක් තියෙනවා. මේ ඕනම ධානයක් ධාන කරන ලෞකික ලෝකයක. සෝවාන් සකදාම අනාගාමී අරිහත් කරන ලෝකෝත්තරයි. ධානි ලෞකිකයි. දැන් ලෝකෝත්තර දැහැනත් ලෝකිකක්. වැටෙනවනේ. ඒක නිවන නෙමෙයි. නිවන් මග නිවනයි නිවන් මගයි දෙකක්. ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකටයි තියක්. ඒක සංකතයක් සැකසෙච්ච එකක්. වැටෙනවනේ. ඒකෙන් ලබා ගත්තා වූ නිවන තමයි ලෝකෝත්තර කියලා තියෙන්නේ. ඉතින් ඒකෙදි වැදගත් වෙනවා අර අනුපූරව ටිකින් ටික වැඩන ක්‍රමය. අත් දෙකම ගන්න. තෙරුවන් සරණයි. සයින් මාස මම ඇත්තටම මේ ටිකක් මෙතන ටිකක් බයෙන් වගේ හිටියේ මේ ගැන කතා කරන්න. ඔබ වහන්සේ එතෙන්ට පූර්ණයක් කරන් දුන්නා මට. මොකද ඇත්ත වශයෙන්ම මම ධර්මයේ ගොඩක් නීලුණු කෙනෙක් නෙමෙයි. මගේ පරිසරයේ මම ව්‍යාපාර කරමින් ඇලීම් ගැටීම් ගොඩකට හසු වෙලා හිට කෙනෙක්. ඉතින් මම පින් දෙන්න ඕනේ මගේ දුවටයි පුතාටයි එංගලන්තේ මේ දවස්වල ඉන්නේ. මම මෙතෙන්ට යොමු කළා. ඉතින් මට මේකෙන් විශේෂයෙන් දැනෙච්ච යමක් තියෙනවා. මොකද්ද මම මෙච්චර කල් ඇයි මම මේවැ ඇලිලා හිටියේ කියන දේ දැනුණා. ඊට පස්සේ ගෙදරක වුණත් ලොකු ගැටීම් තිබුණා. මේ වගේ මෙන්න මේ වගේ සුවයක් මට මෙදෙන්දි ලැබුණා. ඉතින් අනිවාර්යයෙන්ම මට කියන්න තියෙන්නේ මම ඉදිරියට මේ ධර්මයේ හොඳට අසා දැනගෙන ඉදිරියට යන්න ඕනේ. මට මේ අවස්ථාව ලබා දුන්නට බොහොම පිං. හොඳයි මම මුල්ටි බණ්ඩික ඔක්කොම අහලා මේකේ යම්කිසි ප්‍රශ්න ගැටලු තියෙනවා දින අපේ Q&A තියෙන ඒවට යොමු කරලා තමන්ගේ ඉස්සෙල්ලාම දහම් ප්‍රශ්න ඔක්කොම ලියාගෙන ඉවර වෙලා ඊටකට අපේ භාවනා වැඩසටහන සම්බන්ධයෙන් එතකොට දිගට වඩා මේ මෙතන ඉන්න මාත්තේ මෙතන ඉන්නවා මෙමෙ මාගේ. මට දෙවෙනි දවසේ ඉඳන් හැම පීරියඩ් එකේදීම වැඩුණා දිගටම. ඊට පස්සේ මට ප්‍රීතිසුඛ ඇවිල්ලා මේ ඇඟේම ඔක්කොම රිදුනා. සම්පූර්ණ මෙතන කුණ්ඩලිය අවදිලා. කුණ්ඩලිය අවදිලා සම්පූර්ණ රිදුනා. මම මෙහෙණින් වහන්සේලාටත් කිව්වා ඔබතුමා වඩවගෙන යන්න කියලා මට උපදෙස් දුන්නා මෙහෙණින් වහන්සේලා. ඊට පස්සේ මම දිගටම වඩවගෙන ගිහින් මෙහෙම කරනකොට මට ප්‍රීතිසුඛ ඇවිල්ලා. සීතල වුණා ඇඟ සම්පූර්ණ ගල් වෙලා වගේ. මේ පිහුලර 3-4 සැරයක්ම වුණා එහෙම. ඊට පස්සේ ඒක අඩු වෙලා එහෙම යනකොට මේ වැඩසටහන ඉවර වුණා. දැන් අදින් ඉවරයිනේ. තව දවස් දෙකක් තිබ්බනම් ආලෝකේ මාවද? ආලෝකා පොඩි පොඩි පොඩක් පටන් ගත්ත විතරයි. පටන් ගත්ත විතරයි. හොඳයි. කවන්නෑපන් දැන් කියන්නේ පළවෙනි වතාවකට ඔච්චර වැඩි ටික ලොකු දෙයක්. සමහර අයට සම්පූර්ණ 4 දහනු පුරනවා. මම ඒක මුලින්ම කිව්වේ අර ඉතින්දම ඇවිල්ලා දවස් 3ක් හෝ 4ක් යනකොට අර මගේ මුස්ලිම් ඒ කාන්තාව 4 දහම් පූර්ණයි. දැන් බෞද්ධ සමාජයේ දැන් අපි හිතන්නේ අපි මේ බෞද්ධ නාමයක වැටෙනවා කියලා කියන මොකද වෙලා තියෙන්නේ? ඔළුවේ මොකුත් නැහැ. මූලික අනිච්ච දුක්ඛ දහගත ඒක තේරුණා. අරයට වෙන මොකක්වත් අර අනිප්පැත්තට තියෙන හිතුවිලි එන්නෙම නැහැ. ඇයි වෙන මොකක් ඉගෙනගන්නේ නැන්නේ? අන්නලි මොකක්වත් නැහැ. ඒක පූර්ණා. තේරෙනවනේ? ඒතර මේ ආගම් කුල මල ભેද කිසිවකින් තොරව ඒක සම්පූර්ණ මේ අවබෝධයක් තුර වැඩෙන මාර්ගයක්. ඉතින් ඒක දැන් ඔබට යම් කිසි අධිරකට ආවා. නමුත් ඊළඟ අධිර ඊළඟ දවසේ වඩනකොට ඔය තා පොඩක් ඉස්සරහට යනවා. ඒ වගේ අධිවල දෙකක් තුනක් හතරක් වඩද්දී සම්පූර්ණ පූර්ණ වෙනවා. ඊට පස්සේ එන එක මේන්ටේන් කරගෙන දිගට පොඩක් වඩාගෙන යනවා.
බොහොම පින්ගෙන අපිට එක අත්දැකීම බෙදාගත්තට හොඳයි. නිබ්බාන පරම සුඛින් හොඳයි. හොඳයි බොහොම පින්. අපේ මහත්තුරුක තව කවුරු අත්දැකීම කියන්න? තියෙන අත්දැකීම. ඈ අනර තද්දේ. අත්දැකීම තියෙන කට්ටිය විසර කරන්න තමන්ගේ නොවැඩුණා නම් කමක් නැහැ. තමන්ගේ හිත හරි නිවුණා නම් මේ බන්ට් එක අහලා හිත නිවුණාද? හිත ගිනි ගත්තද? මේ බණ අහන හිත ගිනි ගත්ත කෙනෙක් කියන ඒකත් පොඩ්ඩක් විසර ගන්න. ඒකත් වැදගත්. මොකද අපිට එතකොට හොයාගන්න බලා මොකද්ද වැරද්ද? හොඳයි. තිරුවන් සරණයි. මට මේ වැඩසටහනට එන්න පුළුවන් උනේ හම්බෙන් මට මේ බණ ටික හම්බුනේ මං අනුරාධපුර මහත් අපි දෙන්න එක තාවේ. ඉතින් අපි එක දිගට ඔබ වහන්සේගේ බණ මං ඉතන විදිහට මාස 7ක් 8ක් විතර ඇහුවා. ඔව්. තියාගෙන අපි ව්‍යාපාර කරන එකතන. ඔව්. ඉතින් අහලා අපිට ඔබ වහන්සේගේ මේ සෙෂන් එකක් පටන් ගන්නකම් අපිට අප්‍රේල් එකේ එන්න බැරි වුණා. අවුරුදු චාරිත්‍රත් එක්ක හිර වුණා අපි. ඊට පස්සේ මෙයා යං කිව්වා මං කිව්වා බෑ මේ බබලා ඉන්නේ නේද? ඉතින් මේ දැන් කුමාරි අපි කතා වෙලා ආවනි මෙතෙන් ඇවිල්ලා අපි 4-5 දිනක් ආවා. මේ මට ඔය මීට කලින් ධර්මදේශනාවකට මට මේකට පූර්ව ඉන්න ඉස්සෙල්ලා තවත් මේ වගේම ධර්මදේශනා මේ රටේ යනවනේ. මම මේ ධර්මදේශනාවලට ගොඩක් මෙහා වෙලා අහනකොට මට අර විරේකේ කතාවක් අර පහුගිය කාලේ මතු වුණානේ. මම මේ ධර්මදේශන අහනකොට මට එක දිගට මාස කමාරක් කිසිම අමාරුවක් නැතුව දවසකට 4-5 සැරයක් විතර යනවා. අව මාස එකමාරක් එක දිගට මම වුණා. මම බණ ඒ අහනවා සාමාන්‍යයෙන් පැය 9ක් 10ක් විතර අහනවා. ඉතින් ඒ අත්දැකීම තිබ්බා මට. ඒතර ප්‍රීතිසුඛය කියන එක එදා තිබුණා. මම දන්නේ නැහැ. මට දැන් කවුරුත් කිව්වේ නැහැ අවුවේ යන්න පුළුවන් මේ සීතලයි මම. අවුවේ හොඳට යනවා. තද අවු අනුරාධපුර කියන්නේ පිච්චෙන අවුව තියෙනකොට සීතලයි. ඉතින් අපි ඉතින් මේ බොහෝ විශ්වාසයෙන් ආවා. මං ඉතින් දැහැන ලක්ෂණ කියලා ඒක දැනගෙන හිටියෙත් නෑ එච්චර ඉතින්. මොනවා තිබෙන්නේ? මොකද මගේ ප්‍රධාන අරමුණ තිබේ නිවම්පු. මෙතෙන්ට ආවට පස්සේ පළවෙනි මං දෙවෙනි දවසේ යන්න තමයි හිතේ තියන් හිටියේ. මට ඉතින් මේ ටිකක් විශේෂයක් දැනුණා. මේ ටිකක් යනවා ටිකක් අර මගේ හිතත් ඉතින් අපි දහමට ලැබෙන නිසා. පස්සේ තුන්වෙනි දවසේ එනකොට මේ මගේ මේ කොඳුන ආරටියෙන් මේ තරංගයක් යනවා වගේ මෙහෙම ඇවිල්ලා හිස පැත්තට පැද්දෙන්න ගත්තා. ඊට පස්සේ මම ඒකේ සුඛේ වැඩි නිසා මෙහෙම පැද්දි ඉන්නකොට මම බැලුන් එකක් ඇතුලේ තියලා ලස්ස ඒක කියන්න බෑ ඒ විඳීම. ඊට පස්සේ මට පාලනය කරන්න බැරි හිණාවක් ඉන්න ගත්තා. එතන ළඟ හිටපු අය මේ මට දැන් මට තීරණ හොඳට දැන් කට්ටි මට හිණා යනවා. දැන් මේ මට දැන් කියා ගන්නත් බෑ. ලැජ්ජාව එහෙම ප්‍රශ්නිකුත් නැහැ. ඒ කියන්නේ මෙයා ඉන්නවා මෙතන එහෙම ගන්න තනියෙන් හිණා වෙනවා මට හොඳට තේරෙනවා මේ කට්ටිය තින්නවා කියලා. එළලා දැන් මට දැන් මේ දැන් දවස් මේ ටිකේම මෙයා වෙවි මේක මේ ඩෙවලොප් වෙනවා. ඒ කියන්නේ මගේ මේ ශරීරය දැන් මම කතා කරන වෙලාවෙත් මගේ ඔළුවට උඩින් අඩි 7ක විතර බැලුන් එකක් මේ එනකොට දැන් මම ඔළුව වැනුවත් මට මේ ආලෝකෙත් දැනෙනවා. එනර්ජි බැලුන් එක. ඔව් ඒක තමයි මට තියෙන මේ අත්දැකීම. මේ මට මේ ඒකේ තව එන්න මේ ලොකු වෙනවා. ලොකු වෙවි තියෙනවා මට. අර කය දැනෙන්නේ නැතු වෙනවා. ගල්ලෙලා මෙයා වෙලා පැයක් වුණත් ඉන්න පුළුවන්. මං ගාර පාන්දර මං ඊට පස්සේ ඇවිල්ලා හිටියා මෙතන පැය කාමරක් හිටියාද පන්. ඔව් අලුත්ම ඕර මැෂින් එකේ වීඩියෝ ටිකක් බලන්න. එතකොට තේරෙන්නේ අපේ මේ ඕර අපේ ශරීරය වට මේ රවුමක් ඇඳලා තියෙන බෝලයක් බිත්තරයක් වගේ බිත්තරේ හැටියට අන්න ඒකට ඕර බොඩි එක අපේ කම්පියුටර් RAM එක තියෙන්නේ. දැන් data අරගෙන RAM එකේ run කළා තමයි data output එක දෙන්නේ. අන්න ඒක RAM එක වගේ අපේ කර්මජ බොඩියේ ක්‍රියාත්මක කර්මක එනර්ජි ඔන්න ඔය මේ බෝල් එක ඇතුලේ. ඔව්. ඉතින් ඔය බෝල් එකක් ගන්න බෑ ත්‍රිපිටකේ පොතේ නම් කොහොමද වන්නේ? ඔක සයන්ස් වලින් ගන්න බුලන් අපිට අධ්‍යක්ෂකෙන් ධ්‍යාන වැඩිච්ච කටිය තේනවා. අපි ඉන්නේ එනර්ජි බෝල් එකක් ඇතුලේ. ඔව්. මේ දැනුත් ඒක දැනෙනවා මට. අන්න ඒක අධ්‍යාන ධ්‍යාන තියෙන තියුණු දැනන දැනෙන ගන්න. දවසම පුරාම තියෙනවා. ඒක දැන් මම මෙතනින් ගියත් මේ දැන් අතන ස්ටැකේස් එම බහිනකොට මම බටේ අල්ලම් බහින්නේ. අන්න හරියට. මොකද මට හිතෙනවා මේ දැන් මම මෙහෙම ඔළුව වනනකොට මට හොඳටත් පේනවා මේ දැන් වැනෙනවා. ඔව්. ඒ ඕර බොඩි එක. ඒක ගැන මම මේ ඊට පස්සේ මට දිගටම ඉතින් ඒ ප්‍රීතිය තියෙනවා. ඒක මම අමුතුම ප්‍රීතියක්. ඒක මට තේරෙන්නේ වමාව වතුර ජැකට් එකකට දාලා ඒක ආපහු බැලුන් එකකට දාලා මේක පැද්දෙනකොට තමයි එකපාරක් පද්දනකොට මේක 25ක් විතරේ තියෙනවා. ඔය තියෙන ඉතින් ඉන්නවා. ඒ ප්‍රීතිය තියෙනවා. ආ යටින් පුටුව තියෙන්නේ. පුටුවේ මොන්චිල්ලාවක තියලා පද්දනවා වගේ තමයි ඒ හැංගීම ඉන්නේ. සැහැල්ලුව. ඔව්. ඉතින් ඒකෙදී අර ඊට පස්සේ අර කර්මස්ථාන වලට හොඳට හිත තියාගෙන මෙයා කරපුවාම ඒක හොඳට මෙයා වෙලා
ඇවිල්ලා මුකුත් මරමුණු වෙන්නේ නැතු වෙනවා. එච්චර තමයි මට එතනින් යාට ඔය ආලෝකයේ මට සම්බන්ධයෙන් ඉච්ච ලොකුවට මේ කියන මටත් අර ලාවට වගේ විනාශ වෙවි එනවා. මට හිතා ගන්න බැරි මේ ලයිට් එකද මේකද කීකේ මං හිතේ තේ ඉන්නවා. එතකොට මගේ අර කර්මස්ථානේ පිට යනවනේ. ඒ හින්දා මං ඒක පැත්තකින් තියලා ඉල්ල මගේ අර මගේ අරමුණට මං හිත තියන්න තියෙනවා. තව තවත් දෙක තුනක් වැඩි වුණා නම් තව ඉතුරුක ආලෝක සම්පූර්ණ වෙන ගණි. එහෙනම් ඔබ වහන්සේට බොහොම පිං අපිට මේ මේ මෙහෙම දෙයක් අපි ජීවිතේට විඳලා නැහැනේ. ඔව් ඒක තමයි. දැන් මේක වැඩේ එක මහත් වැඩේ මේක මේ අත්දැකීමෙන් ගන්නව ඇරෙන්න. දැන් මේ කියපු කරුණු කාරණා ඔක්කොම කැටි කරලා අරගෙන අවසානයේ මේ අත්දැකීමෙන් තමයි මේක ස්ථිර කරගන්නේ. ඒක නිසා තමයි තථාගතයන් වහන්සේ විසර කරන එක සූත්‍රයක තමන්ගේ ගුරුවරයාගෙන් ප්‍රථම ඥානවත් ගන්න පුළුවන් නම් ඒ ගුරුවරයාට නිගරු ගන්න එපා කියලා විසර කරන මොකද සූත්‍රේ? අපි සූත්‍ර සාකච්ඡා පෙන්නලා තියෙනවා. ඒක සූත්‍රම නෑ. වේලා තමන්ගේ ගුරුවරයාගෙන් ප්‍රථම අධ්‍යයනවත් ගන්න පුළුවන් නම් අන්නේ ගුරුවරයාට නිගරු කරන්න එපා කියලා වාක්‍ය කාණ්ඩයක් තියෙනවා. ලෝහිච්ච සූත්‍රේ. ලෝහිච්ච සූත්‍රේ දීඝනිකායේ. ඒ විසරය කළ තියෙන එකයි මේ ප්‍රථම ධ්‍යාන. ඇයි මෙතන ප්‍රථම ධ්‍යාන අඩුම ගන්න ප්‍රථම ධ්‍යානව කියලා තියනේ? ප්‍රථම ධ්‍යානයේ කියන එක අපිට අත්විඳින්න පුළුවන් එකක්. ඇයි? ප්‍රීති සහසුක දැනෙනවා. ඒක තෝරගන්න පුළුවන්. දැන් සෝවාන් වෙච්ච කතාව කියන්නේ නැහැ. මොකද සෝවාන් වුණා නම් අපිට හොයන්න සංවේදන ප්‍රහණ තේරෙන්නේ නැති වෙන පුළුවන්. හැබැයි ඒක හරහා ධානයට සම්බන්ධුනහම මේක අනිවාර්යෙන් ඕනෙකට තේරෙන එකක්. දැන් ප්‍රීතිය සුඛය තෝරගන්න බැරි කෙනෙක් ඉන්න විදිහට සිළු දනට තේරෙන එකක්. තවත් අධ්‍යක්ෂක මහත්මයෙක් මහත්තුරුගේ පැත්තින්ද කවුරුත්? හොඳයි. එහෙනම් අපි ඕන් නෑ ඕන් කරගන්න මතය ඕන් කරගන්න. තෙරුවන් සරණයි අපි හඳුරන්නේ. මෙහෙම කරමුනේ. හා. මම නමගම විශ්සරක ප්‍රියන්ත රත්නායක උපංගම දෙනියායේ. ඔව්. දැන් පදිංචි පොර්ලස් ගමේ වැඩ කරන්නේ ඉතාලියේ රෝමේ. ඉතාලියේ. ඉතාලියේ. හා. අවුරුදු දෙකක් විතර දැන් බණ අහලා තියෙනවා. ඔව්. ඉතින් ඉතාලියේ එහෙදී මම කර්මස්ථාන වඩලා තියෙනවා. හා. ප්‍රීතිසුඛ දැනලා තියෙනවා. ඔව්. එක අවස්ථාවකදී සමාජලාට කර්මස්ථාන දානගෙන එහෙම නිදා ගන්න වෙලාවලුත් තියෙනවා. ඒ අවස්ථාවකදී අමුතු අත්දැකීමක් ලැබුණා. මම ඉතින් මේ බයලා රුවන් මල්ලීට කෝල් එකක් දීලා කිව්වා විස්තරේ. එයා කිව්වා බය වෙන්න එපා. ඒ කියන්නේ නින්දෙදි. ඒ කොහොම හරි මම ධානයකට ගිහිල්ලා භාවනා කරනවා. ඔව්. භාවනා කරන වෙලාවේ. ඔව් භාවනා මම මේ නිදා ගන්න වගේ තමයි මේ ඉයර්ෆෝන් එකක් ගහගෙන හිටිය මට එහෙම නිින්ද ගිහිල්ලාද ධානයකට ගිහිල්ලාද මට තේරෙන්නේ නැහැ. මට ශරීරයට එන්න බැරුව මම දැකලුවා. ඒ කියන්නේ මේ මට එළියේ ඉඳන් මේ හරි අපහසුවක් දැනෙලා දඟලලා වගේ තමයි දැඟලුව මට හොඳට මතකයි. ඇස්ට්‍රොබොඩින් ගැලවිලා. ගැලවිලා ගිහිල්ලා. හා හා. ඊට පස්සේ මයිකර ඒකට බය වුණා. ඔව් භාවනාවේ සාමාන්‍ය අපි මෙහෙම හතර ඉරියව්ව දීලා තියෙනවා. හොඳට භාවනාව වඩලා පුහුණු වෙලා පුහුණුව පූර්ණ වුණාට පස්සේ සැතපීලා කරන්න පුළුවන්. එනවත් ගොඩක් වෙලාවට අපි වෙන්නේ අපි මුලදීම පටන් ගන්නකොටම ඇඳවිලා ඇඳක ඇලුනහම අපිට හුරුලා තියෙන ඇඳේ ඇලලා නිදා ගන්න. එතන ඒ වගේ පුරුවන්තරක් හොඳ කෙලින් තියාගෙන මේ වඩලා කරගත්තම අර ඒ ධ්‍යානෙක හොඳට වශී කරගෙන හොඳට වඩලා වෙලා ඊට පස්සේ පුළුවන් හතරේම වඩන්න. ඔව් අපේ හැමදුනේ දැන් අර ගොඩක් වෙලා තියෙන්නේ මේ බණ අහලම මේ එක්ක බණ අහන්න ඕන නැත්නම් කර්මස්ථානෙ දාගෙන නිදා ගන්න අපි. ඕ ඒක ඊට පස්සේ මේ මට නිවාඩු ගන්න අමාරුවක් තිබුණා මේ 23 වෙනිදා මේ තමයි සහභාගී වුණේ. හොඳයි. 23 වෙනිදා ආපු දව 24 24 ආව අන්තිම 6-8 ප්‍රෝග්‍රෑම් එකේදී ප්‍රීතිසුක මේ ගල් වෙන වගේ දැනුණා. ඔව්. ඉනෙන් පහලයි අත් දෙකයි. හ්ම්. ඒක දවස් 3ක් වගේ තිබුණා එන්න වැඩි වුණා ඉනෙන් ඉහළට ආවේ නෑ. කුණ්ඩලිනී අවදීලා මේ ඔක්කොම රිදෙන්න ගත්තා. ඔව්. එහෙම තිබුණා අද තමයි මේ අර එනර්ජි එක වගේ මේ මේ හරියට හිතට ආවා. උඩරම. ඒ ධානයක් දැකීම තමයි තියෙන්නේ අපි හැමෝටම. ආලෝකේම ආවන්නේ. ආලෝක ආවේ නැහැ මම. හරි. විතක්ක ਵਿਚාර ටික වෙලාවකින් එනවා නැති වෙන්නෙම නැහැ. අතරින් පතරින් එනවා. ඒ පළවෙනි එකේ පූර්ණත්වය වගේ තියෙනවා. ඔව්. ඒක තමයි ධානය දැකීම තියෙන්නේ. හොඳයි. හොඳයි. බොහොම පිං එනවා. මම පූර්ණ වෙනවා. ඒක ලෑ හැමෝටම ප්‍රාර්ථනා කරනවා. අපේ භික්ෂුණීන් පැත්තෙන් අපි අත්දැකීම් කියන්න කවුද?
අපේ උපාසිකාවගේ පැත්තෙන්. තෙරුවන් සරණයි. මම අත්දැකීම් කියන්නේ නැවෙ හිටියේ ඇත්තටම මම ගිය සැරේ භාවනා වැඩතරණ ඇවිල්ලා තුන්වෙනි දහන දැක්කා වැඩුණා. මට හොඳ නම ගම් ඉස්සරේ වුණා. මගේ නම WM ජේකෝ පානදුරේ. මොකද රැකියාවක අපේ හැමතිස්සෙම තමන්ගේ නමයි ගමයි කොහෙද ආවේ මොකද රැකියාව කියලා ගන්නෙ. අපි මේ ආර්ය මාර්ගයේ වෙනුවෙන් ඔබතුමාලා කරද්දී අපේ මේ අපි අර දැන් අපි හැමතිස්සෙම මේක අනන්‍යතාවය කියනවා. කවුද මේ කියන්නේ කොහෙන්ද ආවේ කියන කාරණාව මේක හැංගෙන එකක් නෙමෙයි අපි. ඒක නිසා මම ශ්‍රී ලංකා මහ බැංකුවේ ජේෂ්ඨ සහකාර අධ්‍යක්ෂක වශයෙන් වැඩ කරලා දැන් විශ්‍රාමිකව ඉන්නවා. හොඳයි. ගියතරේ මට මේ දැහන් වැඩුණට මට ඇත්තටම අර ආසාවත් එක්කම ඒක මට හීනයක් වගේ. මේක කොහොමද වැඩුණේ ඒවා දන්නේ. ටෙක්නිකල් තේරෙන්නේ නැහැ. ටෙක්නිකල් තේරෙන්නේ. මම මේ සැරේ ආවේ මේ තාක්ෂණය මම හොයා ගන්නවා. කොහොමද වැඩෙන්නේ. ඊට පස්සේ මම මේ සැරේ මට කලබල වුණෙත් නැහැ මේ දැහන්නේ වලට. මම ඒ දැන් හිමින් ඒවා පුළුවන් තරම් එතනම ඉඳලා අන්න හරි යන්න බැලුවා. ධාන වශී කිරීම වශී කරලා මට එතකොට ඒවා පිරීලා එහෙම මට අර එකින් එකට උඩට යන්න පුළුවන් වුණා. ඒත් මං තුන්වෙනි දැහන දක්වා තමයි ගියේ. ඒ අතරත් ගිය සැරේ මම දැහන් වැඩුණම මේ ඉන්ටර්වල් එකේදී ටක් ගාලා නැතිලා යනවා. මං කියන්නේ අර මේ කාර් එකෙන් යනවා දොර අරගෙන එතකොට වයිෆ් බබාලා ළමයි ඒගොල්ල එනකොට මම දන්නවා මේ දැන් මෙතනම ඉන්නේ. එහෙනම් මේක අතිශය වැදගත් කාරණා මේ තුමා කියන කාරණාව. මේකට කියනවා ගණන අනුබුබ්බන ටූපන ටපන. අපි ඕනම දේක් පුහුණාට පස්සේ අපි ඩ්‍රයිවිං කියලා ගන්නකොට දැන් ඩ්‍රයිවිං පුරුදුලා ඒක අර වශී කරගන්න හොඳට වැඩ කරලා පුරුදු වෙන්නේ. අන්න ඒ වගේ මේක මෙතන කියන ධාන වශී කිරීම අතිශය වැදගත්. ඔබතුමා කලින් ගත්ත ටික ගාහන්ට මේ කන්න ධාන වශී කිරීම කියලා මේකට කියන්නේ. මේක මම හැමදාම විසර කරනවා කරන්න කියලා ධානයකට ගියම ටටටක උඩට යන්න එපා එක සැරේට. පුළුවන් තරම් මේක හිමින් යන්න. එතකොට ඒ අර අහුමුළු ඔක්කොම දැනගෙන අද්දැකීම් පූර්ණ වෙලා තමයි උඩට යන්න ගන්නෙ. දැන් ඉස්සෙල්ලා සැරේ තුන වේගින් ගිහිලා ඊළඟ සැරේ ක්‍රමානුකූලව වඩලා තියෙන බොහොම පිං. එතකොට මේ ඊළඟට තමයි මට අර තුන්වෙනි ධානයේ වගේ ඉන්නකොට මට දැනෙන්නේ නම් මේක මේ වේක්ෂායකාග්‍රතාවයන්. නමුත් එතෙන්දී මට මේ දැනෙනවා මේ දහම් කරුණු තට්ටක් ගාලා මේ එනවා හැම එකක්ම. ඒ කියන්නේ දැන් මේ කර්මස්ථාන කොහොමද හැදිලා තියෙන්නේ? ඇහෙන් රූපයක් දැකලා අර භවන්ත දේශනා කරනවා වගේ මේ සුඛං තෝමනප්සයක් එනවා. එන්නේ එතෙන් දෙනකල් දිත්තේ එතනින් තමයි මේ එතනින් පණන් ගිනිගන ඇවිල්ලෙන්නේ. එතකොට තමයි අර කර්මස්ථාන ඇස ගිනිගන ඇවිලෙනවා. ඒ ටික. ඊට පස්සේ ඒවා වෙලාවට අර චෛත්‍යයක් වගේ මට පේන්නේ. චෛත්‍ය හතරස් කොටුවේ තමයි ඒතං සන්තං ඒතං පනීතං. එතකොට රාග නිවෙනිවෙන ඒක වෙනවා. ඊළඟට නිවන ගැන තවත් කියනවා. ඊට පස්සේ තමයි නත්ති මේ සරණං උඩම චූඩාමාණික්කේ මට පේනවා රාගක්කේ නිබ්බාණං දේශක්කේ නිබ්බාණං කියලා ඒ ටික මට පේනවා. එතකොට අනිත් කරුණුත් එහෙම වෙනවා. මට ඊළඟට තමයි තේරෙන්නේ මේ ආලෝකය මේ සම්පූර්ණයෙන්ම එනවා. ආලෝකයක් එන්න පටන් ගත්තා. නමුත් මම විනාඩි 25ක් විතර නැවැත්තුවා. මම බලන්න පටන් ගත්තා මේ. එතකොට ඒක ආලෝකයක් නෑ. මම ආපහු මෑණින් වහන්සේට කිව්වා දැන් ওই ආලෝකය එන්න පටන් ඇයි නැවැත්තුවේ. නැත්තම් ළඟද ඉන්නේ ගෙදර මං ගෙදර ඉන්නවා. නැත්තම් මේකෙත් තව මේ දවස්වල ඉඳලා අන්තිමකටත් එහෙම දිගටම බැරුණා. ආලෝකය දැන් මගේ අර හිතේ තියෙනවා. එකපාරම මං ස්කෑන් කරන්න බලනකොට ආලෝකය එන්නේ නෑ. ඔව්. ඒක තමයි. ඒක තමයි මේ තව ටිකක් හොඳට වඩන්න ඕන. වඩලා මේක හොඳට අර ධම්මලෝක ඕරලෝකේ. ඔව්. ඕරලෝකේ හොඳට පිරෙන්න ඕන. පිරුණට පස්සේ පොඩි වෙලාවකට හිත එහාට ගත්තා කැඩෙන්නේ නැහැ ඒක. අනිත් එක තමයි මම බැලුවා දැන් මට මේ දැහන් වැඩෙනවා. මේ ඇතුලේ ඉඳලානේ වැඩෙන්නේ. දැන් ඇත්තටම මට මේ නිකන් බොරු gedara ගියත් නිකන් අනවත අර කර්මස්ථාන කියනකොට මොකටද අපි මේ රාගයෙන් ගිනිගත්තේ බොරුවට නෙමෙයි බැනගත් බැන්නේ කිසිම දෙයක් නැහැ කියලා ඒවට ශුන්‍යයක් නෙමෙයි වගේ. එතකොට ඒ වගේ තැනකට ගිහිල්ලා මේක කොහොමද පවත්වා ගන්න. එතකොට මං මේ දැහැනේදීම මම එළියට යනකොට මට තේරෙනවා මේ දැහැනේ මෙහෙම නිකන් තේරෙනවා මම මේ දැහැනේ ඉන්නේ කියලා. ඊට පස්සේ මගේ යාළුව දෙන්නෙක් ඉන්නවා බැංකුවේ. ඒ දෙන්නා අඹ ගහ ළඟ හිටියා. මේ එතෙන්ට ගිහිල්ලා මං එළියට ගිහිල්ලා ඇවිල්ලා
මම මේ දහම් කරුණු මට මෙන්න මේ මේවා පෙනුනේ මේවා වෙන්න මෙන්න මෙන්න මේවා අද මට මේ දැහැණිද තමයි මේක උනේ මෙන්න මේ මේ දහම් කරුණු කියලා යාට විස්තර කරා. ඊට පස්සේ වහන්සේ හෙට දේශනයක් කරනවා මෙන්න මේමයි තමයි බුදු ධර්ම දේශනාවේ තියෙන අරහන් ගුණය විතරයි ඒක තමයි ස්පෑන් කර මේක තියෙන්නේ මේකෙන් එක මම පටපටපට ගහලා කිව්වා. ඊට පස්සේ කිව්වා ඔයා මේ දැහැණේ දින්නේ කියලා. මම ඒක කියන්නේ නැතුව අද උදේ මම කිව්වා ඇවිල්ලා මං ඊයේ දැහැනේ තමයි හිටියේ ඒකෙන් තමයි මේ ඒ කියන්නේ මට ඒක අර අපිට රාගදේශ මොහොක් නැතුව අපිට ඉන්න පුළුවන් අර මේ මුකු නැ කියන එක මට ඒ ගුණේ අපි ඉන්නවා ඒ ගුණේ ඉන්නවා ගුණේ කියනව නෙමෙයි කියනව නෙමෙයි ගුණේ ඉන්නවා ඒ ගුණේ ඇත්තටම ඉන්න පුළුවන් ඒක වෙන්නේ අනේ වගේ කරුණ ටිකක් මට ඇත්තටම මට මේ අර මේ තාක්ෂණය තමයි මම මේක තේරුණා කියලා ඉතින් වහන්සේටයි මේ මෑණියන් වහන්සේලටයි නිවන් පූර්ණ කරගන්නට හේතු වාසනා ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබතුමා පටිසමුප්පාදේ ඔක්කොම ලොක මැප් කරන්න. මැප් කරලා පටිසමුප්පාදේ මන දම් විශ්සරේ. ඔව්. ඒ ඔක්කොම ත්‍රිපිටක සාහක තරම් කීවල බලලා මැප් කරලා ගන්නට හදා ගන්න. ඒ මැප් කරලා දීලා තියෙනවා. ඒක තව පොඩ්ඩක් කරලා පටිසමුප්පාදේ. ඔව් පටිසමුප්පාද මට අර මේ දැන් මේ විදර්ශනා කරනකොට මට පටිච්චසමුපාදයේ මේ ආස්වාදයේ ආදීන නිස්සාරණේ තතුතේ දන්නවන විද්‍යාව වඳනවා අවිද්‍යාව නැහැ කියන එක මම අතනින් යනවා ටට්ටක් ගාලා පටිච්චසමුපාදයේ කඩාගෙන නිරෝධ කරගෙන කරගෙන යනවා තෙන්න බව නිරෝධයයි කියන්නේ හොඳ බොහොම පිංගේන පටිච්චසමුපාද දැකන බුදුන් දැක්කා පටිච්චසමුපාද දැක්කනම් බුදුන් දැක්කනේ හොඳයි හොඳයි උපාසිකාවන්ගේ අපි අධ්‍යක්ෂ කියන්නේ මෙන්නද අධ්‍යක්ෂ කියන්නේ තියෙනවද හොඳයි කියන්න. උපාසිකාවන්ගෙන් අපි හරි. හදලා දෙන්න. ඔබතුමනේ නම ගම විස්තර කොම කළා? අවසර ස්වාමීන් වහන්ස මම මගේ නම PA වයලට් වල්ගම්මුල කොහ කරේන? වල්ගම්මුලේ. එහෙමයි. අපේ ගමේ. මාලිකමිස් එක තමයි මං ආවේ. ආ වලස්මුලේ. එහෙමයි. හොඳයි. බොහොම පිං. මේ ඉතින් ආපු ගමම මට ඉතින් ඔබ වහන්සේ කිව්වා ලංකර ගන්න මිස් ලංකර ගන්න මේ ඔබ වහන්සේගේ ධර්මය අහුවේ නැතුව ඉතින් මේ වැඩක් නැහැ යන්න කියලා ගමන් කීපයක්ම කිව්වා මං ඉතින් මිසුත් එක්ක කතා කරා මිස් මෙහෙම කියනවා මං යන්නද මොකද කරන්නේ එහෙමයි මෙහෙමයි කියලා ඒකෝල ඉතින් මිස් කියනවා මේ තමන්ගේ කැමැත්තක් කියලා මං ඉතින් කොහොමද කමන්නේ මං හිටියා බණ ඇහුවා දැන් කමඳහන් වැළුවේ මේවා කරගෙන යනවා දව අපේ මීමන බලන්නේ ඒ ස්වාමීන් වහන්සේගේ තමයි බණ ඇහුගේ ගොඩාම. ඒ බණ අහලා ඉන්න වෙලාවට තමයි අපේ මිස් ගිය අප්‍රේල් වැඩසටහනට සහභාගී වෙලා මෙන්න මේමයි මෙහෙමයි කිව්වා. ඉතින් මටත් මේ යන්නම හිතෙනවා. ඉතින් ඒ තමයි ආවට පස්සේ ඒවත් ඔබ වහන්සේගේ ඒ මේකත් ඇහුවා මට තවත් හිතට මේකයි. නමුත් මං කියන්නේ උනෝ හිටියා. ඒ ඉඳලා දවස් දෙක තුනක් යනකොට දැන් ඔබ වහන්සේලා බණ කියනකොට මට මේ ඔය කමටහන් එම් දෙනකොට මේ කණේ නෙවෙයි එන්නේ මෙහෙ ඉස්මුදුනේ ඒක අර නිකන් ක්‍රෞමිය එකක් යනවා වගේ යනවා ඒකේ තමයි මට දැනලත් මේ ඔබ වහන්සේලාගේ දහම කියනකොට මට මේ කණට නෙවෙයි එන්නේ මේ මනට මේ ඔව් මට ඒක තේරෙන්නේ නැහැ මේ කණට නෙවෙයි මනට එන්නේ මන ධම්ම ක්‍රියාකාරීත්වයෙන් අර කියන්නේ කනහරා නැතුව ඒක දිගට අහන් ඉන්න මෙහෙම ක්‍රියාත්මක අවස්ථාවක් තියෙනවා. එහෙම. ඒක දිගටම ඔබ වහන්සේලාගේ දහම ඇහෙන්නේ මට උඩින් තමයි. ඊට පස්සේ මම හොම් ඉන්නකොට දැන් කමඨන් මම ආර්ය මෛත්‍රී භාවනාව තමයි ගොඩාම කරන්නේ. සියලු සත්‍යෝ ඔබ ඔබතුමී ඔය ටික දැන් ඔබතුමී දැන් මේ භාවනා කරන ධානය සුව ප්‍රීතිය ඇවිල්ලා සුඛයද එහෙම ආවද? ඒවා ඔක්කොම ඉතින් ආවා කියලා මට තේරෙන්නේ කියන්නේ මේ ආර්ය මෛත්‍රී භාවනා කරනකොට මම මෙහෙම රවුම්මක් ගෙඩිය පිටේ ගුලිය පිටින්ම එහෙමම උඩට ගිහිල්ලා මගදි මම මේ එයාට කර්මස්ථානයේ වඩන මගදි ප්‍රීති සහ සුඛ ධාන අංග එන්න ඕනේ. ඒවා ඉතින් ගොඩාම තිබුණා නේද හීතල වෙලා වේවුලලා ඒ මේවා අනේ නැහැ ඒක ඇතුළේ සීතල වෙලා වගේ සම්පූර්ණ හීතල වේවුලලා වේවුලලා ශරීරෙම සීතලයි. එහෙම ඒකට සුඛ කර්මතයි. එහෙමයි තමයි. ඒක හීතල සුඛේ ප්‍රීතිය එන්න ඕන සතුට. එහෙමයි ඊට පස්සේ ආලෝක එනවද? ආලෝක දැන් අද දවසම තිබ්බා උගේ වරුවම ඊයේ තිබුණා පෙරේදා බලමුදක් තිබුණා ඉතින් අර මේ සැරට වගේ මේ පැත්තෙන් එනවා මෙහෙ පස්සෙන් එනවා එහෙම තිබ්බා. හරි කතාව තේරෙනවා. දැන් ඔබතුමී තව ටිකක් බණ ටිකක් අහන්න. මොකද මේ බණ ටික අහලා මේ මොකද්ද මේ කියන ධර්ම කරුණු ටික හොඳට අහලා එහෙමයි ඊළඟ භාවනා වැඩසටහන හොඳට ධම් කරුණු ටික අහලා අර ප්‍රශ්න උත්තර දීපත් අහලා පටිසම්පදාය අහලා
ඊළඟ භවනා ප්‍රෝග්‍රෑම් ගන්න අවසර සාමනාසමට පොඩ්ඩක් ඊට පස්සේ මේ එහෙම උඩට උඩටම ගිහිල්ලා ගිහිල්ලා ඉන්නකොට මට ඇහෙනවා මේ වහරක අපේ ලොකු සාමිනාසගේ බණ ඇහෙන අහනවා උඩ බණ කියනවා මම ඉතින් එතෙන්ටම ගියා අර මේ වෙකෙම ගිහිල්ලා හලේ බණ ඇහුවා සාමිනාසලා කියනවා එහෙම බණ අහනකම මේක තියෙන විදියක් නෑ සද්දේ නෑ එහෙම එකක් කියන විදියක් ඔය ඒක තමයි මම මේ වැරදිලා මට ඒක තමයි මම ආපහු මේ කියන්න ගත්තේ සාමිනාස මේ එතකොට ඒ ලෞකික පැත්ත ගිහිපු දෙයක් තමයි මට මේ වෙලාව තියෙන ලෝකෝත්තර පැත්තට තමයි මට මනස හදාගන්න ඕන එහෙමයි ඔබතුමී ඉතල බණ අහන්න බණ දැන් මේක නිසාම තමයි බණ අහන්න නැතුව භාවනට එන්න එපා කියන්නේ ඒකයි ඔව් මම දිගින් දිගට කරගෙන දැන් ඔබතුමී මම මුලින්ම ඇහුණා මම කරේ ගෙදර ගිහිල්ලා දෙසැම්බර්ට එන්න කියනවා එහෙමයි ස්වාමීන් වහන්සේ මෙන්න මේ අත්දැකීමත් එක්ක හොඳට මතක තියාගන්න තමන්ගේ යාළුවෙක් හිතවතෙක් කිසිම කෙනෙක් හැමදාම කියන එකක් තමයි මේ බණ අහපු නැති කට එකන් එන්න එපා කියන කාරණාව. ඒතර ඒ මනුස්සයල මේ කියන කර්මත තේරෙන්නේ නැහැ. වැටහෙනවනේ. ඒතර ඒ කට මේක වෙන විදිහට අරගෙන අර මේ වගේ අමාරුව දැම්මට පස්සේ අමාරුව දාන එකන් ආපහු ඊට වඩා අමාරු කටෙන්ව ගන්නවා. ඒක නිසා කිසිම දවසක මේ බණ අහපු නැති කට මේ එකන් එන්න මොකද ඔලු ගන්න ඕනේ නැහැ හැමතිස්සෙම කියන්නේ. ඒ පිස හිමින් එන්න බණ ටික හොඳට අහලා තෝරගෙන එන්න තේරුනොත් විතරක් එන්න කියලා කියන්නේ ඒකයි. දැන් ඔබ වහන්සේ බණ අහුව වලස්මුල් ඉස්කෝලේ ප්‍රාථමික ඉස්කෝලේ බණ අහුවනේ මම. ගිහි කාලේ ගිහි කාලේ කරපු එහෙම එහෙම හා හා එමත් එක්ක නිසා මම ඉතින් හිටියා හා හොඳයි එහෙම හොඳයි බොහොම පිං එන හොඳයි දැන් අපේ මාලිකා මිස් මේ එයාගේ හිත අර මේ දන්නේ දන්නේ මම ඒක ආයේ මුල ඉඳලා අහන්න ඔක්කොම ටික අහන්න බණ අහන්න කාලේ එන හොඳයි බොහොම පිං එන හොඳයි හොඳයි තව අත්දැකීම් තියෙන කෙනෙක් කියන්න කෙනෙක් කමක් නැති අවසරයි ස්වාමීන් වහන්සේ මම ගෙදර ගිහිල්ලා ඒක මේ මගේ ආයතනයේම මම පොඩ්ඩක් ඒ ගැන මෙනෙහි කරමින් මනසිකාර කරමින් හිටියා. ඒ කියන්නේ ඔබ වහන්සේන හයේ උද්‍යංග මත්තංගම ආශ්චාදාදීනෝ නිස්සාරණ ටික තමයි මට මනසට ගියේ. ඊට පස්සේ මම ඒ ගැන මේ ෆ්‍රී වෙලාවක කාමරේ ටිකක් නිශ්ශබ්ද ගයිඩ්ලයින් එකත් ළඟ තියාගෙන චුට්ටක් හිතින් හිටියා. එතකොට ප්‍රීතිය නැගුණා. ඒතර ප්‍රීතිය කියන එක මම එහෙම ප්‍රීතියක් මම දන්නේ නැහැ. නමුත් අර මේ මුහුණේ ප්‍රීතිය කියන එකක් නැගුණා. ඒක ප්‍රීතිය කියන සංකල්පයක්ද කියලා මට තේරුන්නේ නැහැ. නමුත් සතුටක් කියන එකක් ආකාරයක් ආවා. ඊට පස්සේ මේ කීප දවසක් ඒක එහෙම වැඩුණා. ඊට පස්සේ මම කලුතර බෝධිය ළඟ සාමාන්‍ය භාවනාවල් වලට නිකන් කරනවා. ඉතින් මම බෝධිය ළඟට දවසක් ගිහිල්ලා මේක චෙක් කරන්න ඕනේ කියලා ආපහු ඒකම මෙනෙහි කරා. ඊට පස්සේ ආලෝක ධාරා දියැලකින් උඩට එනවා වගේ ගලාගෙන ඉන්න ගත්තා. ඊට පස්සේ මේ මම එතනින් නැවතුම මොකද මම ගයිඩ කෙනෙක් නැතුව ගුරුවරෙන් නැතුව මේ කරන්න කියලා ඊට පස්සේ තමයි භාවනාවට ආවේ. ඊට පස්සේ පළවෙනි දවසේම විතක්ක මේ සවිතක්ක සවිචාර විතක් ප්‍රීතිසුඛ නැගුණා. පළවෙනි දවසේ සවිතක්ක සවිචාර ප්‍රීතිය නැගුණා. බොහෝ ප්‍රීතියක් නැගුණා. ඒ කියන්නේ දවස් දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ යනකොට විතක්ක විචාර අඩු වෙගෙන ගියා. සවිතක්ක සවිචාරයේ තමයි හිටියේ විශාල වශයෙන් ආලෝකයේ සහ ප්‍රීතිය නැගුණා. ප්‍රීතිය දවස් අධික ප්‍රීතියක් ආව මට මොකද ප්‍රීතිය කරදරයක් වෙන තරමටම ප්‍රීතිය ආවා. ඊට පස්සේ දවස් දෙකක් තුනක් ගියාට පස්සේ ඒ ගානම තිබිලා ප්‍රීතිය ටික ටික අඩු වෙන්න ගත්තා. ඊළඟට විතක්ක විචාර නැතුව දවස් 3-4ක්ම තිබුණා ටිකක්. ඊළඟ මට්ටමට ගියෙත් නැහැ. නමුත් මේ ප්‍රීතිය අඩු වෙගෙන ගියා ටික ටික. ඊට පස්සේ මට ඒ දවස් 5-4 අතරමැද සුඛය කියන එක යම් වෙලාවකට ආවා. ඊට පස්සේ අර එතැන් වෙලාවට ජල පෘෂ්ඨ අර සිසිල් ජල පෘෂ්ඨ තියෙන ගතියක් මට මනසින් ස්පර්ශ වුණා. අර සීතල ජල බිඳු ජල පෘෂ්ඨ එහෙම ස්පර්ශ වුණා. ඒතර එහෙමත් ස්පර්ශ කරගෙන ශරීරයට සුඛයක් දැනුණා ටික ටික. ඊට පස්සේ එක වෙලාවක් ආවා මම මේ ඒක දර්ශනයක් මම මට මනසින් දැర్శණි වුණේ මම මෙතෙක් මෙතෙන්ට වෙනකම් බෙල්ලගාවට වෙනකම් ජල තටාකයක ගිලිලා වගේ ඒක මනසින් ස්පර්ශ වෙච්ච දෙයක්. ඒක වටේට සීන් රළ දැක් නිකන් ස්පර්ශ වුණා රළ වගේ පොකුණක වගේ නිකන් මලුත් තැන් තැන් වලින් මට දැర్శණි වුණා. ඒ කියන්නේ මම එළියෙන් ඉඳලා දකින්න නෙමෙයි මම පුජ්‍යලෙක් හැටියටම ඒ සාමාන්‍ය මනසින් ඒ දර්ශනය තිබුණේ. එතකොට සුඛය විතරයි මට තිබුණේ. ප්‍රීති මුකුත්ම තිබුණේ නැහැ. ඒතර ආලෝක ඇවිල්ලා. ආලෝක ඇවිල්ලා. ඊට පස්සේ එන් ටිකව ගිහිල්ලා ඒක නැවතුණා හිමින්. ඊට පස්සේ මේ ඉහළින් ඉඳන් අර සුදු පාට ආලෝකයක් පැත්තකින් හිමින් ඇවිල්ලා ගලාගෙන ඇවිල්ලා මුළු සම්පූර්ණයෙන්ම වැහුණා. වැහිලා ඊට පස්සේ මේ වටේ ටිකක් සුදුක් ඇවිල්ලා මං ඉන්න ඒක කෝෂයක් කව එකක් වගේ නිකන් සමනල කෝෂ අර පුළුන් ගෙඩි වගේ හැඩේ
ඕවල් ෂේප් එකක් ඇතුළට ගියා වගේ. ගියලා ඒ කියන්නේ මුකුත් අර මමගේ කොහෙවත් ශරීරයක් පේන්නේ නැතුව ඒ වගේ අවස්ථාවකට පත් වුණා. ඉතින් ඒකපත් වෙන ඒ වෙලාවට ප්‍රීති සුඛ ඔක්කොම ඉවරද? ප්‍රීති මුකුත් නැහැ. සුඛත් මුකුත් නැහැ. උපේක්ෂා. හැබැයි ඒක ටික වෙලාවයි හිටියේ. ඒ ඉන්නකොට මට ඒක අපූර්ව දර්ශනයක් නේ. මං කලින් දැකලා නැති නිසා මට නිකන් ඒ පැත්තට මනස ගියා. ආ මේක හරි අමුතු කියන එක නිකන් මනස එතනට ගිලිනකොට තමයි ඒ දර්ශනේ උඩ ඉඳන් පහළට හිමින් හිමින් නැති වෙගෙන ගියා. ඒ ගිහිල්ලා ආපහු පහළ තලයකට වැටුණා. ඔව් වෙලාවකින් දැන් අපි දැන් මේ භාවනාවේ දිගටම හිත තියාගෙන දුටු නිවනනේ. දැන් දුටු නිවන අමතක කරලා වෙනකොට හිත ගියපු ගමන් අර නිවනේ තියෙන නිවනක් ඒ කියන්නේ නිවනේ හිත තියාගෙන නැතර කරලා තමන් මූක්‍ය නිමිත අයින් වෙනවා. මූක නිමිත. දැන් මූක නිමිත අයින් වුණාට පස්සේ ධානය පවත්තන බැරි වෙනවා. ඊළඟ දිගෙන් දිගට දැන් ඒ ගත්ත අත්දැකීම හොඳයි. ඔතනින් හැර මොකද කරන්න ඕන? දිගටම මූක්‍ය නිමිත හිත තියාගෙන වෑයම් නොකරමින් පිහිටා නොසිටමින් දිගට වඩාගෙන යනම් කමක් නැහැ. ඔහොම වෙන මොකද ධාන අධ්‍යක්ීම නෝ අතරමැදි සමහර වෙලාවට කැඩෙනවා තමයි. ഇതു ටික වඩාගෙන යන මුතුන්ද බොහොම පිං අපිත් එක්ක එකතු වුණා. සර්වන් සර්. අලුතෙන් අධ්‍යක්ීම් තියෙන කට්ටිය, පරණ කට්ටිය අධ්‍යක්ීම් තියෙන කට්ටිය කියලා තියෙනවා. අලුත් කට්ටිය කියන්නේ තියෙනවා තමන්ගේ අධ්‍යක්ීම. මොකද මේ භාවනා කරන් යනකොට කරගත වැරදි එකක් ඕන වෙනවා අපිට. මොකද ඒ ඇයි වැරදි ඕන වෙන්නේ? කෙනෙක් කරගත වැරද්ද අපිට ඕන වෙනවා. අපිට ඒ වැරද්ද නොකරගෙන ඉන්න. දෙරුවන් සරණයි. මම සෝමලතා සමරජීව. මම තංගල්ල ප්‍රදේශයේ කෙනෙක්. තංගල්ලේ? තංගල්ලේ ඉඳලා 78ක් එහා රන්න ප්‍රදේශයේ. ඔව්. මගේ දුව මේ දුවගේ ළමයාගේ අධ්‍යාපන කටයුතු සඳහා මේ කොළඹට එන්න සිද්ධ වුණා. ඔව්. ඉතින් අවුරුදු දෙකයි දැන් කොළඹට ඇවිල්ලා. අවුරුද්දක්ම මම පෙර විදියට අවුරුද්දක් යනකම් මම මේ පෙර විදියට ඒ සිද්ධාස්ථාන වලට ගිහලා සීල සමාධි භාවනා ඔය සියල්ලක්ම කරා අවුරුදු 15ක් විතර. ඉතින් ඒ බණත් අහනවා භාවනාත් කරනවා. නමුත් මට මුකුත් නෑ ප්‍රතිඵලයක්. මම දවසක් බණ අහා ඉන්නකොට මට කල්පනා වුණා අනේ මේකෙ මෙච්චරමද තියෙන්නේ කියලා. කොහොම කල්පනාක් වෙලා මම උදාසීනව ඉන්නකොට මගේ පුතාට මම ඕක කිව්වා. පුතා ඉන්නේ ඉන්දියාවේ. එයා ඉන්ටර්නෙට් එකෙන් දවසක් මට අභිධර්මයේ ඒක එව්වා. එබලා අම්මා මේක බලන්න කියලා කිව්වම් මම ඒක බැලුවා. බලලා මං කිව්වා අනේ පුතේ මේව ඉගෙන ගන්න මට කාලයක් නැහැ. මං මගේ ප්‍රාර්ථනාවක් තියෙනවා ස්වාමීනාත් මේ ඒ ඉගෙන ගන්න ධර්මයේ හැටියට මේ ජීවිතේදී කොහොම හරි මට සතර පහේ නිදහස් වෙන්න ලැබුණොත් කියන ප්‍රාර්ථනාවක් මගේ තිබුණා. ඉතින් ඒ අනුව තමයි මං සීල් දී කරේ. නමුත් මට ඒක ලැබුණේ නැහැ. ඊට පස්සේ පුතා අර ටික ගෙව්වාම ඒක බලලා කිව්වා පුතේ මේකෙන් නම් මේ සතර පහෙන් මිදෙන්න බෑ. මේක ඉගෙන ගන්න අයට හොඳයි. ඊට පස්සේ ආයිත් පුතා ටික දවසක් ඉඳලා මේ නම් මට හොඳ බණ ටිකක් තියෙනවා අපේ ගමේ ස්වාමීන් වහන්සේ කෙනෙක් අබේ ස්වාමීන් වහන්සේ කියලා අම්මා මේක බලන්න කිව්වා. ඊට පස්සේ මගේ ෆෝන් එකට අර සියලු ධර්ම සීසනේ එව්වා. එව්වට පස්සේ මම කියෙව්වා බැලුවා. අහනවා මට දැන් මේ ඉවසුමක් නැහැ මේක අවසාන වෙනකන් අහන්න. ඉතින් මං අහලා ඉක්මනට අහලා තේරෙන්නේ නැහැ. ඊට පස්සේ දෙවෙනි වතාවටත් ඇහුවා. අහලා බලනකොට මට සාමාන්‍යයෙන් වැටහෙනවා පෙර අහපු භාවනා පෙර අහපු ධර්මවල වැරදි දැන් මෙන්න මේවා තමයි. මෙන්න මේ වැරදි දැන් නිසා තමයි මේව වැඩුණේ නැත්තේ කියන චේතනාවක් මට ආවා. ඊට පස්සේ මම පුතාට ගියා පුතේ මේක නම් හරි මම මේක අහනවා අහලා කියලා ඔන වාර තුනක් ඇහුවා හොඳටම ධර්මයේ. ආයි වරලා ඊට පස්සේ මෙහෙ පළවෙනි මේ තිබුණු මේ භාවනා වැඩසටහනට ආවා. ඇවිල්ලා දවස් 12ක් යනතුරු මට මොකුත් නැහැ ප්‍රතිඵලයක්. ඊට පියක් ඇලින් වෙලා ඊට පස්සේ මේ මම හුලම්බෝලයක් අර බෝලයක් උලං ගහනවා වගේ දෙයක් මට වුණා. ඊට පස්සේ බන හිස ගාවට එනකම් සීතලත් ආ. ඉතින් මම හරිම සතුටුයි ස්වාමීන් වහන්සේ මෙච්චර මගේ අවුරුදු 73ක් මගේ අවුරුදු 73ක් වෙනවා. මට ඉතින් ලැබුණු මේ හරිම සතුටක් ප්‍රීතියක් ඒ වගේම දැන් වැඩසටහනේ අවසාන වෙලාව. ඉතින් මට ඉන්න ඕන නමුත් ඉන්න අවස්ථාවක් උනේ නැහැ.
මම නැකිටලා ගිහිල්ලා මගේ ඉතින් කල්යාණ මිත්‍ර යාළුවෝ ඉන්නෝනේ ඉතින් මම නැවතිලා හිටියේ පළවෙනි වාරි. ඊට පස්සේ මේ ඒගොල්ලන්ට මම විස්තරේ ගෝ සතුටුයි මට හරියට. ඊට පස්සේ ගියා. ගිහිල් දෙවෙනි වාරෙත් මං ආවා. ඇවිල්ලා දෙවෙනි වාරෙත් මේ වාසික වෙලා මම වැඩුවා. වැඩලා මට දෙවෙනි වාරේ මට බෙක. බෙකට වෙන්න ඕන කියලා මගේ අර බාහිර එන හිතුවිලි නතර වුණා. නතර වුණා. හා දෙවෙනි දහයන්. ඔව්. ඉතින් ඊට පස්සේ මම එහෙම භාවනාව ලගෙන ඒ වාරමත් මට එච්චරයි. අම්මගේ ප්‍රීති සුඛන මුළු ශරීරේ පුරාම වැහුණාද? ඔව් අර සැපේ නම් ආවේ නැහැ. ප්‍රීතිය නම් හා හරියට ප්‍රීතිය. ප්‍රීතිය තමයි යසන්නම් බැරි තරම් සතුට. හරි 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 හරි. ඉතින් මේ සැරේ මොකදුනේ? මේ දෙවනි සැරේ දෙක. ඊට පස්සේ මේ සැරේ මං හිතක් තුන. දැන් මට ඉන්න පුළුවන් ඕන් තරම් වේලා. මේ අර විතක්ක વિચાર කියන ඒ ඒව නැහැ. එන්නේ. මොකුත්ම නැහැ. හරි හරි හරි. ඉතින් සුඛ කියන කය පුරාම ශරීරය පුරාම තියෙනවද? බැඩි නෑ සාමින්හස. සුඛ එන්නෙම නැද්ද ටිකක් තියෙන. ටිකයි තියෙන්නේ. එක එක තැන්. ඔව් මේ තුන්වෙනි මේ වාරේ සැපේ ටිකක් තියෙනවා. ප්‍රීතිය ටිකක් තියෙනවා. අර විදිහට මට ඉන්න පුළුවන්. ආලෝකෙන් නැහැ. ආලෝකේ නැහැ ස්වාමීන් වහන්සේ තාම. හා හා. ඔබතුමා වෙලා තියෙන මම හිතන්නේ මේක හීන විදිහේ වැදෙන්නේ. අර කියන්නේ ප්‍රීති වැඩි වෙලා තියෙන සුඛ නැතුව තියෙන්නේ නේ. අන්න එහෙම තමයි. ප්‍රීතිය වැඩි කම තමයි මේ තියෙන්නේ. ප්‍රීතිය වැඩි සුඛේ අඩුයි. අඩු. ඔය දැන් මේ වගේ ප්‍රශ්නකදී වෙන්නේ මේ ඔකට සත්ත බොජ්ජංග වරණ සබොජ්ජංග ධර්ම බැලන්ස් වුණාම තමයි ධාන් ටටගල වෙඩිලා යන්නේ. ඒ බොජ්ජංග ධර්ම සමහරකේ ඉම්බැලන්ස් වෙනවා. මේ අසමතුලිත වෙනවා. ඒ අසමතුලිත නමමවර ඒතන් සන්තන් ඒතන් පන්තා කර්මස්ථාන තියෙන. අන්න ඒ වගේ වැඩි වීම ගන්න. දැන් සුඛය නැත්තම් සුඛ කර්මස්ථාන තියෙනනේ. ඒතන් සන්තන් අන්න ඒව කර්මතර වැඩි වීම ගන්න. තවිත අපි හොම වඩාගෙන යමු. මග මේක බව තේරෙනවනේ අම්මට. ඔව්. හා හොඳයි. බොහොම පිං එනවා අපිත් එක. ආ එතකොට සාවිනා මේ දැන් මං කොළඹ ලාට මං ඇවිදින්න කියන්නේ මම දන්නේ නැහනේ. ඔව්. එතකොට මේ රුවන් මහත්තයාගේ දේශනාව මේ ධර්ම සාකච්ඡා වලට ගියා. එතකොට ඒවටම එක්කන් ගියා මගේ කල්යාණ මිත්‍රයෙක්. ආ හොඳයි. හෝමාගම ලීලා මිස්ස කියලා. එයා මං එක්කගෙන ගිහිල්ලා මට ඒ ස්ටැම්ප් පෙන්නලා. එයාටත් මම මේ නිවන් සුව සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕන. ඒ වගේම මගේ පුතාටත් නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕන. ස්වාමීන් වහන්සේලාටත් මෑණියන් වහන්සේලාටත් වහ වහ නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම පිං එනම් අපිත් එක්ක අත්දැකීම් බෙදාගන්න. තව කවුරු කෙනෙක් අත්දැකීම් කියන්න කැටි ස්වාමීන් වහන්සේ හැමෝම කතා කළාට වඩා වෙනස් දෙයක් තමයි කතා කරන්න වෙන්නේ. ඔබතුමගේ නම ගම විස්තර කරන්න. මම හොන්නන්තර පිළියන්දල හොන්නන්තර WD චන්ද්‍රිකා නම. මං සමාජ සේවා කටයුතු වල ඒ වගේ කරනවා. දහම් පාසලේ උගන්වනවා. එතෙන්දී මං අසනීප වුණා. ඒ කියන්නේ දැන් අවුරුදු 3කට විතර උඩදී වැටුනොත් නැගිටින්න බැරි සයිස් එහෙම තත්වයක ඉන්නේ. ඒ නිසා මං දහම ගොඩක් දැනගෙන හිටියා. එතකොට මේ මං වාඩි වුණත් කමක් නැද්ද? මේ එතකොට මේ වහරක ඒ හාමුදුරුවන්ගේ බණත් මං ඉස්සර බොහෝමත්ම ඉස්සර අහලා තියෙනවා. දහමේ හැමදාම ගියා ඒක ගැන සෙව්වා අවුරුදු 6 ඉඳලා 16 ඉඳලා. වෙන්නේ මොකද කියලා මගේ ගැන මං තනියෙන්ම තමයි එහෙම ගියේ. මං ටිකක් හිතුවක්කාරයි. කවුරුත් කියන දෙයි මං හුඟක් වෙලාවට මට හිතට ආවොත් විතරයි මං ඒක පිළිගන්නේ. නැත්නම් මං ඒක සොය සොයා යනවා. එහෙම ගතියක් තිබ්බා. එහෙම ඉඳලා මේ අසනීප තත්ත්වයට ආවට පස්සේ මං ධර්මචාරය උගන්වනවා. එතකොට අවසාන පෙළටත් ළමයින් විභාගවලට විතරක් මං ඒක සකසනවා. ඒ උත්තර පත්‍ර බලනීමේ යනුවේ නිසා මට ටිකක් දැනුම තියෙනවා. එතකොට මේ අසනීපුණා මට හිතුණා මම මේ හිජ්ජන කතා කරනවා. ඒ වුණාට මට මේවා මුකුත් දැනෙන්නේ නැහැ එහෙම කියලා. කොහොම හරි දැන් අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මං අටසිල් සමාදන් වුණා. හාමුදුරුවන්ට කියලා දෙන්න මට මහාන වෙන්න ඕනේ. මට අවුරුදු 60 දී මං කිව්වේ මට දන්න විදිහට මට අෂ්ටගරු ධර්ම සමාදන් කරවල මං වයින් කරන්න කියලා. මං බොහෝ පන්සලේ කටයුතු කරනවා.
අවුරුදු 25ක් විතර තිස්සේ අදටත් ඒ ස්වාමීන් වහන්සේලාගේ කටයුතු කරනවා. ඉතින් එතකොට මේ මට හම් මුණ ගැහුණා අපේම ගමේ දැන් මහණ වෙලා දැන් ඉන්නේ. ඒ භාවනා කටයුතු කරන ඇති ඊට පස්සේ හම්බුනේ නෑ මේ මේ ධර්ම දේශනාංශේ මම අරන් ගියා. මම හැමදාම හම්බුනාමත් කියනවා මේ අනිච්ච කියලා ළමයින්ට උගන්වන්නට එපා. අනිත්‍ය කියලා උගන්වන්නට එපා. අනිච්ච කියලාම උගන්වන්නට කියලා වාහනේ පොඩ්ඩක් ඉස්සරහට ගෙනිහිල්ලා කියලා සමහර වෙලාවට කියනවා මේ තාම අනිත්‍ය කියලාද උගන්වන්නේ කියලා. කොහොම හරි එහුම් ගිහිල්ලා මට මේ වචන ගැන ටිකක් අවබෝධ වෙනකොට කැමැත්තිෂ්ඨ වෙන්නේ නෑ කැමැත්ත එන් පිටස්තර කියලා අවබෝධ වෙනකොට ඒ හාමුදුරුවෝ මෙදා මේ උපසම්පදා වෙච්ච දවස මම ගිහින් කිව්වා හාමුදුරුවනේ මට ඔබ වහන්සේට දැන් කියන්න මට මෙහිම මේක දැනෙනවා කියලා. එතකොට කිව්වා මේ ඒ වුණාට උපාසකම්ම එහෙම උගන්වන්නට එපා විභාගෙට ලියන්න බෑ අනිත්‍ය කියලා උගන්වන්නට ඕන කියලා. ඒ නිසා මම ඒකෙන් මට ඇත්තටම පන්නරයක් ආවා. මේ මොකද පොතේ තියෙන දේ ළමයින්ට උගන්වන්න ඕනේ නිදේශ වලට අනුව නැත්නම් විභාගෙට ගියන්න බෑ කියලා. ඉතින් මම එදා ඉඳලා මත් ඒක සොයාගෙන ගියා. එහෙම යනකොට මගේ හිතවත්ම ගුරු මහත්මයා ඒ ඕස්ට්‍රේලියා යන දවස් දෙකකට ඉස්සෙල්ලා මට කිව්වා 112 නාලිකාව තියෙනවා. මේ ඒකේ අහන්න ප්‍රඥා නාලිකාවය මෙහිම බණ කියනවා බොහොම හොඳයි කියලා. ඉතින් ඊට පස්සේ මම ඒ පැත්තට යොමු වුණා ටික දවසක්. එහෙම ඒක එහෙම අහගෙන කරගෙන ගිහිල්ලා මම හුඟක් ඒ පැත්තෙල අර නිවසේ සිට කළ හැකි භාවනා කියලා එහෙම තියෙන එකයි. මේ ධ්‍යාන කියලා කියන එක ගැන මගේ එහෙම එකක් එහෙම වචනේ ධ්‍යාන කියන එක නෙමෙයි දැහෙන් ගත වෙනවා කියන එහෙම තැනට මම හැමදාම අර අටසිත් සමාදන් වුණාට පස්සේ චෛත්‍ය මළුවේ ගිහිල්ලා පැය දෙක පැය හතරක භාවනා මම කරනවා. මේ මට ඉන හැටියට ධාතු මනසිකාරය එහෙම කරලා එතකොට මට ප්‍රීති ආලෝක අර එහෙම කියනීම වැඩිලා තුන වහන්සේ ධර්ම දේශනා කරනකොට මට දැනුණා. ඒ පළවෙනි වතාවට ඒ මේ ඒ මාර උදාහරණ මට දැන් වචන ඉන්නේ නැහැ. ඒ උදාහරණ හතරම දීපු හැටි මේ වෙලා ගිහිල්ලා අවසානයේදී අර සුදු රෙද්දකින් ඇසුවා වගේ වෙනවා කියලා මම ඒක දැක්කේ පුළුන් වලින් වැහිලා තියෙනවා වගේ තමයි. නමුත් සමහර වෙලාවට මම දකිනවා මගේ කකුල බිල්ලුඹ ටික විතරක් ඉතුරු වෙද්දී ඒ වැහිලා තියෙන ගතිය. කොහොම හරි හෝ මින්දලා අර නිවසේ සිට සිදු කළ හැකි භාවනා කියන එක එක කරගෙන යමියද්දී එක දවසක් චෛත්‍ය මළුවේදී මට කොහොමවත්ම එතකොට අර ධ්‍යාන ගැනත් මම අර ධම්මදින්න මෙහෙණින් වහන්සේගෙන ඕස්ට්‍රේලියාවේ බණ කියන අර ඒ නාලිකාවෙන් අහුවෙලා මම අහලා තිබ්බා. මට නැගිට ගන්නම් බැරුව ගියා කොහොමවත්ම. ඒ හිටපු අරමුණේ මං 6යි කාලට වගේ වාඩි වුණේ. අටහමාටත් එහෙම මට නැගිට ගන්න එහෙ කියන්නේ අදහස එන්නේ නැහැ කොහොමත්ම තද වෙලා වගේ එන්නෙම නැහැ. මං ඉතින් හිතලා හිතලා ළමයි අරන් යන්න ඕනි ඊට ඉස්සෙල්ලා ගෙදර යන්න ඕනි එහෙම කියලා හිතලා 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 බොහොම අමාරුවෙන් උනේ. ඊට පස්සේ මම භාවනා කරන්න ගියේ නැහැ පන්සලට ආපහු. හැබැයි ආය ආපහු මේ ආයි දේශනාව කැව්වම ඒක අනිච්ච දුක්ඛ අනාත්ත කියලා මෙහෙම වඩන්න කියලා කියපු නිසා ඒක බලන්න මම යනකොට මට එතන බාධාවක් තිබුණා චෛත්‍ය මළුවේ. ඒ නිසා මම ඒකටත් නොයා ඉඳලා පස්සේ රුවන් මහත්තයා වැඩසටහන් වලට සම්බන්ධ වුණා. ඒ නිසා තමයි මෙහි ආවේ. එතකොට දැන් මෙහිදී මේ වැඩ යද්දී මට පළමු දවසේ ඉඳලා මම නම් අර තිබිච්ච ටික ඒ ටික එහෙම වැඩි වැඩි යවිලා කියලා. හොඳයි මම කිතින් කිව්වා. ඔව් හොඳයි 23 ගොඩක් කට්ටි ඉන්නවා කිතින් කිව්වනම් හරි. දැන් ඔබතුම අවසාන ගත්තා මතේ ආලෝකකයි පූර්ණලා තියෙනවා. නෑ මම එහෙම නෙමෙයි කියන්නේ. මම කියන්නේ මම දැක්කා මේ අවිජ්ජාව නිරෝධ කියලා කියන එක. එතකොට විපාකකයි මම වාසය කරන එක උපේක්ෂාවෙන් ඒකේ වාසය කරන්න පුළුවන් වගේ මම අවසන් වෙනකොට එහෙම දැනගත්තා. මේ උපේක්ෂා චිතෙන් ලෝකයෙන් නිතර කියලා කියන අර මෙතන කියනවනේ ලෝකයෙන් ලෝකයි කියලා කියන තැනට එන්න පුළුවන්කම තිබුණා. නිතරම අවිජ්ජා නිරෝධයෙන් ලෝකයෙන් එහෙම කියලා කියන තැන මේ තියෙන තැන විපාක කයේශුව විතරක් ඉඳින් ඉන්නවා. ඈතින් දකිනවා පුංචි ආලෝකය. ඒක මේ මෙතනපත් වෙන පහන ඈතට දකිනවා වගේ. හොඳයි බොහොම පිං. අපිත් එක්ක අද්දකින් බෙදාගත්තට බොහොම පිං. හොඳයි බොහොම පිං. තව කවුරු හරි ඉන්නවද? තපොඩි දෙන්නෙක් තුන්දර අවස්ථාව දෙන අවස්ථාව තියෙන ටයිම් එක තියෙනවා. මම දුලීකා තෙරුවන් සරණයි දෙනාටම. මම සිලාම වහන්සේ ඔබතුමේ නම ගම ඔක්කොම ටික විස්තර කරනවා. මම දුලීකා සංජීවනී ගම පිළියන්දල ඉන්නේ කැනඩාවේ ටොරොන්ටෝවල. ඔබ වහන්සේව පළවෙනි වෙනම මුණ ගැහුණේ මට වියට්නාම් පන්සලේදී. එතනදී මම ඔබ වහන්සේ
පළවෙනි දවසේ සාකච්ඡාවේදී එතන බණ අහලා දෙවෙනි දවසේ මනස බොහොම කලබලයි. තුන්වෙනි දවසේ මට දෙවෙනි ධ්‍යානය දක්වා මට යන්න පුළුවන් වුණා. නමුත් එතනින් පස්සේ මට එහාට යන්න හැකියාවක් උනේ නැහැ. මම හිතන්නේ තිබ්බ දේවල් මොනවා හරි ගැටට උත්සාහගතත් වෙන්න ඇති. මට මෙහෙට ඇවිල්ලත් මට එහෙම වෙයි දෝ කියලා ගෙදරත් මම භාවනා කරා. එහෙදි හැමදාම වගේ මම පැයක් විතර භාවනා කරන පැයක් එකමාරක්. නමුත් මම දානයක් එහෙම දුන්නම් මෙහෙම කරලා නමුත් උනේ. ඊට පස්සේ මම දෙවනි දෙහන මෙහෙ සම් භාවනා කරා. නමුත් මම ගැටලුවකුත් ඉදිරිපත් කරා. වැඩුම් මෙම කේතන්නේ වෙලාවක් උනේ නැහැ. මේ ඊට පස්සේ කමක් නැහැ දැන් මේ මගේ කර්මය වෙන්නේ නැතිනේ. මේ මට මෙතනින් එහාට යන්න බැරි. මම ඒක අතහැරියා. දැන් අර මට භාවනා වැඩින් නැහැ, එතනින් එහාට වැඩින් නැහැ කියන එකත් අතහැරියා. ඊට පස්සේ මා සුඛ ඒකාග්‍රතා ඇවිල්ලා මට ආලෝකය මේ මට්ටමින් මේ ඔෆ් වයිට් ව දැක ගන්න අවස්ථාව හම්බ වුණා. දැන් වෙලතින මේ කර්මස්ථාන වඩලා මම අර හැමදාම මේක කියනවා. අර අමුතුවෙන් උත්සාහ වීර්ය වඩපුවාම ඒක යන්නේ නැහැ. හිතේනවනේ. දැන් මට තාමත් මතකයි ඒක කවුරු කෙනෙක් මේ සිඩ්නි ප්‍රෝග්‍රෑම් එකේ දවස් 9 ප්‍රෝග්‍රෑම් එක 8ක් වෙනකම් වැඩිලා නැහැ. ඉතින් එදා 8 වෙනිදා තැන්වල මට කහවන මෙච්චර වැඩු මොකුත් වැඩුන්නේ නැහැ කියලා. මම කුංචි දෙය තියෙන්නේ භාවනා මතාරින්න. දැන් මට හොඳටම තේරෙනවා මේ භාවනා මල්ලගෙන. ඊට පස්සේ වාඩිලා වැඩුවාම වැඩෙන්න ගත්තා. ඉතින් මේක කොහොමද ලබා ගන්න කියලා කරන සෑම උත්සාහයක්ම නිර්ර්ථකයි. ඒකේ වැඩෙන්නේ නැහැ. ලබා ගන්න මේ කරන්න ඕන නිවීමේ ශාන්ති හොයන්න ඕන. වැටෙනවනේ. නැත්නම් ධ්‍යාන ලබා ගන්න කියලා ගත්තොත් ලැබෙන්නේ නැහැ. ඒත් මොකද ධ්‍යාන ලබා ගැනීම උපාදාන කරන් ඉන්නවා. දැන් නිවන් සුවේ හිත තියාගත්තට පස්සේ ඉබේම කියලා නිවන් සුව පූර්ණ වෙන ගන්නවා. දැන් මේක මේ කට්ටියකින් වෙන වැරදි කිව්වට පස්සේ මට මෙහෙ මෙහෙම වුණා කියලා ඒකෙන් ගන්න අපි මොකද අපේ ඇතේ දින වැරද්ද. ආනදී අපි හදාගෙන යන්න ඕන. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්ස. මට ඇත්තටම ඔබ වහන්සේගේ ධර්මය හම්බුනේ. සියලු දෙනා හැමතිස්සෙම අධ්‍යක්ීම් කියද්දී මුලින් නම ගම කවුද කියලා අනන්‍යතාවය කියලා සමාවෙන් ස්වාමීන් වහන්ස. ඔව් ඒක කොහොමද කියන්නේ? මං ජීවන්ති. සාමාන්‍ය මේ ෆැමිලි එකේ ව්‍යාපාරික. ඔව්. එතකොට කිවල් කොහෙද? ඇතුල් කෝට්ටේ. හා. ඇතුල් කෝට්ටේ ඉන්නේ. මට ඔබ වහන්සේගේ බණ හම්බුනේ ඇත්තටම මලගෙදරක නිදි මරන්න. නිදි මරණ අතරතුර මේ අපේ මල්ලි කෙනෙක් තමයි මට මේ ධර්මය හඳුන්වා දුන්නේ. ඔව්. ඇත්තටම මට පුදුම හිතුණා එයා සාමාන්‍ය බණ අහන කෙනෙක් නෙමෙයි. වයසෙන් සාමාන්‍ය තරුණ හින්දා. මම ඒ හින්දා ඉතින් එයාගේ බණ ටික එයා මට විස්තර කරා මුලින්ම. ඊට පස්සේ තමයි මට තමයි ඔබ වහන්සේගේ ධර්ම දේශනා දුන්නේ අහන්න කියලා. අහනකොට අහන මුල් දවස්වල ඇත්තටම බණ අහද්දී ඇස් දෙකට කඳුළු එන තරමටම පුදුම සතුටක් දැනුණා. ඒ දිගටම මම අහන් යන්න බැරි වුණා. ඒත් පොඩ්ඩක් මේ කාලයක් අහන්න නැතුව වගේ තිබ්බා. ඊට පස්සේ මේ අවුරුද්දේ තමයි ආයෙ අහන්න ගත්තේ. ගිය අවුරුද්දේ මට හම්බුනේ මේ. ඊට පස්සේ මේ අවුරුද්දේ දිගටම ඇහුවා. සීසන් 8 ඔක්කොම ඇහුවා. අහලා තමයි මේ භාවනාවට එන්න මේ හදනකොට මට හිතුණා මට මේ මධ්‍යද දන්නේ මේ තියෙන ධර්ම දැනුම භාවනා කරන්න කියලා. ඒතර මගේ මේ ඥාති සොහිරියක් කිව්වා වා කෝකටත් ගිහිල්ලා බලන්න වැඩෙනවද කියලා. ඊට පස්සේ මම එයාමව බල කරලම එව්වා. ඊට පස්සේ තමයි මම මේ වැඩසටහනට සහභාගී වුනේ. මේ චුට්ටක් කාර්යබහුලින්ද 24 වෙනිදා ඉතර දවස් 4ක් ඉතර යනකොට මේ අර කුණ්ඩලිය අවදි වෙන එක දෙවෙනි දවසේ වගේ ආවත් දවස් 3ක්ම කුණ්ඩලිය අවදි වෙනවා විතරයි. ඊට පස්සේ මේ එතනින් එහාට යන්නෙම නැහැ. ඊට පස්සේ මම අර පොඩ්ඩක් ලෝක සම්මතයේ තියෙන කේන්දර ප්‍රශ්න ඒකත් තිබ්බා. අපල ගොඩක් මට වැඩි කියනවා මේ කාලේ. මම ඒක ටිකක් ඔළුවට තිබුණා. ඊපස්සේ මම මේ ඒත් මට වහන්සේ කේන්දර ප්‍රතික්ෂේප නොකරන නිසා මට අර ඒ අපල කාලේ ඉන්නේ කරපු පවුනේ. ඒ හින්දා මේක වැඩෙන්නේ නැති. තත්ත්වය තදින්ම තිබ්බා හිතට. ඊට පස්සේ හරි පවු පින් කරලා තියෙනවානේ. ඒක ආරූපවාදයද මොන පවද්ද අපිට කියන්න තේරෙන්නේ නැහැ. පහුගේ කාලේ දිගින් දිගටම ආරූපවාද කිව්වමයි තේරෙන්නේ අපේ මහරහත් මෙහෙණින් වාදේ ඔක්කොම බය කරලා තීරු දෙනාට ආරූපවාද. යන යන මිහන ආර්ය උපවාද. ඉතින් එහෙම අපිට තේරෙන්නේ නැහැ මොන පවෙන්ද කරේ කියලා. ඒකනේ වෙන වෙනම ඥානයක් ඕන වෙනවා. ඉතින් ඒක නිසා මේ එහෙම අපිට තේරෙන්නේ නැහැ මොන පවෙන්ද ඒකෙන්ද කියලා. පවක් නිසා දැහෙන් පැත්ත නොවැඩෙන්න පුළුවන්. පින් නිසා වැඩෙන්නත් පුළුවන්. එහෙම එකක් තියෙනවා. හැබැයි ආර්ය උපවාදයක් නැත්නම් අනාර්ය උපවාදයක් අපිට ඒක තේරෙන්නේ නැහැ.
ඒක ටෙක්නිකලි වැරදි ඒ කාරණේ. අපිට කියන්නේ තේරෙන්නේ නැහැ මේ වගේ ඒවා. හරි කියන්න. ඊට පස්සේ මට ඒක තදින්ම දැනුණ හින්දා අර මුලින්ම කමා කරන කර්මස්ථානයේදී තදින්ම හිත තියලා මම කමා කරා. එදා කුමාර කස්සප හාමුදුරන්ගේ කර්මස්ථානයේදී මට තදින්ම ඒක දැනුණා හොඳට. ඊට පස්සේ එදා ප්‍රීතිය හොඳටම දැනෙන්න ගත්තා. S2 නටන්න ගත්තා. S2 කොඩට නටන්න ගත්තා. මට තේරුණා S2 ගෙන් තමයි මේ මේ පිට වෙන්නේ මගේ රාගදේශ මෝහ කියලා. S2 ගේ රාගදේශ මෝහ පිටේ. ඒ කියන්නේ S2 ගොඩ නටන්න ගන්නවා මේ ඒ පළවෙනි දවසේ අර ප්‍රීතිය එද්දි S2 උඩරිමම නටන්න ගන්නවා ගොඩක්ම. ඒක බෑ ඊට පස්සේ නතරුණාද? ඊට දැන් නැහැ ඒක. එදා නම් හනිතරම තිබ්බා ඒක. ඔහොද සීසන් 8 ඔක්කොම අහලා තියෙනවද? ඔව්. මොකද අනිච්ච කියන්නේ? අනිච්ච කියන්නේ මේ අපි කැමැතිසේ නැහැ මේ සියලු දේවල් කැමැතිස්ට වෙන්නේ නැහැ කියන එක. කැමැතිස්ට වෙන්නේ නැහැ කියන එක. ඒ තේරුණා ස්වාමීන් වහන්සේ ඒ වුණාට මට නිකන් හිතට අත්දැකීමක් වගේ දැනුණා මේ මන් දන්නේ නැහැ ඒක ඇත්තද කියලා මට S2 නටන එක මේ එහෙම වෙන්නේ කියලා හිතුණා නිකන්. කොහොද මෙහෙම දැන් අපේ ශරීරයේ එක එක අංග චලන වෙන එහෙම වෙන්න පුළුවන් මුලදී මුල් දවසේ වෙන්න පුළුවන්. නමුත් ඒක ගිහිලා ගිහින් අවසානයේ සෙටල්ුණාද ඒක? නතුුණාද? දැන් නැහැ. අයි වුණා. ඉවර වුණා. දැන් වුණා නේද? ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ඒ ඔක්කොම දැනනා ආලෝකයේ ඇවිල්ලා යනවා චුට්ට චුට්ට. හරි හරි. දැන් ඒ ඇස් නැටන එක නම් පොඩ්ඩක්වත් නැහැ. ඒ වගේ ශාරීරික අංග චලන වෙන්න පුළුවන් මොකද දැන් මේ ඒ මොහොත රාගදේශ එකෙන් පිට වෙනව නෙමෙයි. මෙතෙක් කලක් රාගදේශ මොහයෙන් කර වැඩපිළිවෙල නිසා හැදිච්ච තියෙනවා අතීතයේ කරගත්තා වූ ඒ කර්ම විපාක දරාපු ඒ කිරණ තියෙනවා. අන්නේ කිරණේ වීතරාගී වීදෝති වීතමෝහයේ වඩනකොට අරකයි මේකයි දෙකයි ෆයිට් එකක් වෙනවා. අන්න එතින්දී ඔය වගේ ශාරීරියත් පය මෙහෙම වෙනවා, ඔහම ඇල් වෙනවා, රිදී යනවා, කැක්කුම් ඔහම එන්න පුළුවන්. ඒ හැබැයි වැඩිලා වැඩිලා යනකොට උඩදී අවසානයේ හොඳට සෙට්ලා නතර වෙන්න ඕන. හොඳයි. දැන් අවසානට ආලෝකය ආවද? ආලෝකයේ යන්තම් මේ පොඩි එළියක් එනවා යනවා තාම නැහැ. හොඳයි. පළවෙනි අද්දකීම් ටික ආවනේ අඩු ගන්න මේ නිවන් මගක් විවරලා තියෙනවා කියන කාරණේ. හොඳයි. දැන් එන මග වඩන්න මගක් තියෙනවා. ඔගේ මග දිගට වඩා යන අවසානේ අරිහත් ප්‍රේමසසරෝහන්දේ බොහොම පිං එනවා. තව එක්කෙනෙකුට පුටි අවස්ථාවක් තියෙන දෙන්න පුළුවන්. ටයිම් එකක් තියෙනවා එක්කෙනෙකුට විතර. එහෙනම් අපි හොඳ පිං අනුමෝදන් කරලා අපි වෙන සිල් දන නතර කරමු. සිල් දන නැකිටලා. අපිට මේ උත්තරීතර අවස්ථාව ලබා දුන අපේ මේ දකුණු කොළඹ ජාත්‍යන්තර පාසලේ අධ්‍යක්ෂ මණ්ඩලයට විශේෂයෙන් ස්තුති කරන්න ඕන. එතින්දී අපි මේ ඉලෙක්ට්‍රිසිටි වලට බිලක් ගෙවන්න තිබුණා. අපි ලක්ෂ 3ක් විතර ගෙවන්න මේ කරා. එතුමියගේ ඒ කාර්ය ගත්තේ කොච්චරද කියනනම් ඒ ගෙවපු මුදල ආයතනයක් අරගෙන නිසලන්න පූජා කරා ඒ මුදල. ඉතින් ඒක මතක් කරන්න එතුමියලා දැන් ඒ සනිකර මෙතන මේ හෝල් එක නොමිලිය වගේ දීලා තියෙන්නේ. මොකද අපි ගිය සැරෙත් අපි එතුමිලට එහෙම පූජා කරා. මොකද අපේ යුතුයකමක් තමයි මේ වට මේ ඉලෙක්ට්‍රිසිටි බිල් අනම්මනම් අපි දන්න බිස්නස් කරන කට්ටියම. නමුත් ඒවා අපිට දුන්නාම එතුමා ඒ වාසනය මෙහෙට පූජා කරනවා. නමුත් ඒ කියන්නේ ඒකෙන් තෝරගන්න මේ ආර්ය මාර්ගය යන පිරිසම ඔබලාගේ නිවන් මඟ වඩා ගන්න මෙච්චර උදව් උපකාර කරන ඒවා අතිශය වැදගත් කාරණා. දකුණු කොළඹ ජාත්‍යන්තර පාසලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ගෞරව නීතිවේදී වරලත් පිරිවැය ගණකාධිකාර සහ මෙම ආයතනයේ අධ්‍යක්ෂ මංගල විජේකුණරත් මැතිතුමා සහ අධ්‍යක්ෂක ග්‍රිශාන්ති විජේකුණරත් දුව වරලත් ගණකාධිකාරී සුදර්ශී මංගල විජේකුණරත් පුත් වෛද්‍ය දර්ශන මංගල විජේකුණරත් දුව වෛද්‍ය රන්දි මංගල විජේකුණරත්න බෑන් වන්වන වෛද්‍ය ඩිලාන් මුණවීර වෛද්‍ය ටිම් පීටර්සන් සහ ඔවුන්ගේ දරුවන්ව ශෙනාලි ශෙනායා සහ ශෛලෝ මම ග්‍රිසිල්ඩා පිටිකර මහත්මිය අධ්‍යක්ෂක මාරසිල්ලා මහත්මිය පාසල විදුහල්පති ශාස්ත්‍රවේදී රිච්මන් සුරවීර මහතා ඇතුළු සිරු ගුරු දෙගුරුන් ගුරුවරයන් සහ සිරුම සේවක මණ්ඩලයේ සිරු දෙනාට නිවන් මඟ ප්‍රාර්ථනා කරනවා. ඒකම අපි ඔබ අප සිරු දෙනාට මේ කර්මස්ථාන ලබා දෙමින් අපිට උදව් උපකාර කරආරව සිරුම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකවන් පිසරත් මේට උදව් උපකාර කරආව නිර්පේක්ෂත්වයෙන් සිරු දෙනාටමත් මේ උත්තරීතර බුද්ධ සාසනයේ වහවහ උතුම් නිවන් භූමියේ සාස්සාත් කරගනිමින් මේට යහ බලාපොරොත්තු නිසා ඔබ සිල් දෙනා උදව් උපකාරය යමක් පූජා කරන සිල් දෙන පූජා කරපු දේවල් සිල් දෙනා සිහි කරගන්න ඔබ සිල් මේ බුද්ධ ශාසනය යමක් පූජා කරන සිල් දේවල් ඒ බුද්ධ ශාසනය පූජා වේවා පූජා වේවා පූජා වේවා පූජා නොකරා යම් කිසි පූජා භාණ්ඩයක් තියෙනවා මම පූජා කරමේ පූජා කරමේ පූජා වේවා කතුන් තව සාදු කරක් කියන්න ඒ ශාසනය සහ යමක් පූජා කරන සිල් පූජා කරන සිල් පූජා භාණ්ඩ බුද්ධ ශාසනය පූජා වේවා පූජා වේවා පූජා වේවා පූජා නොකරාම සිල් පූජා භාණ්ඩ මනෝ මේ වශයෙන් මම පූජා කරමේ පූජා කරමේ පූජා වේවාක තුන් තව සාදු කරක් කියන්න ඒ සිදු පූජා කරන සිල් පූජා භාණ්ඩ බුද්ධ ශාසනය පූජා වේවා පූජා වේවා පූජා වේවාක තුන් තව සාදු කරක් කියන්න
ඒ පූජා ක්‍රම සුගතා සිළුපුණ්‍ය වහමයන් සාසන භාරව සිටනා සිල්දිවි දේවතාන් වහන්සේලාට අනුමෝදන් වෙත්වා දින 14ක් තිස්සේ උතුම් ආර්ය කර්මස්ථාන වැඩිමෙන් සුගතාන් සිළුපුණ්‍ය මහමෙන්ද ලේ ලෝකෝත්තර පුණ්‍ය කර්මයන්ද ඒ සාසන භාරව සිටනා සිල්දිවි දේවතාන් වහන්සේලාට පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා ඒ දානමන උපපස්ථාන ක්‍රම සුගතාන් සිළුපුණ්‍ය මහමෙන්ද ඒ සිල් දෙවි දේවතාන් වහන්සේලා අවසා අනුමෝදන් ක්‍රමයේ අනුමෝදන් ක්‍රමයේ අනුමෝදන් වෙත්වා කර ප්‍රාර්ථනා කර තුංග තම සාදුකාරය කියන්න ඔබ සිරිතනක ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට මේ කියාව සිරසතර වාගේ ඥාතිනින්ද මේ පින් අනුමෝදන් එත්වා අනුමෝදන් එත්වා අනුමෝදන් එත්වා යටින් අවිසුද්ධි බවග්ගේ කියනවා සිල් සක්වනාසිල් දෙවි දේවතාවුන් වහන්සේලා සහ සියලුම සත්‍යයන්ට මේ පින් අනුමෝදන් එත්වා අනන්තාපි අප සංසාර ගමනදී අපේ දැන් අවඩක් අසා දානයක් හිංගියක් හිංසාවක් කරදරයක් බාධකයක් ප්‍රමාද දෝෂයක් කමකට සිදු වෙත්නම් කමා කර්මී කමා කර්මී කමා කර්මී කියලා අදිෂ්ඨාන කරගන්න ඒකම භවෝක සම්පන්න ආනන්ද බව වරදක් බව ගන්නා ගුණයන් වැඩිලා අලෝභයෙන් අදේශයෙන් අමෝහයෙන් ඥාන සම්පයුක්තව තෙහෙතු උතුර ඔබ සිරුදනාගේ සියලු පුණ්‍ය කර්ම කරන අතර වහවා උතුම් නිවන් භූමියේ සාත්සාත් කරගනිමින් ඒ සියලු ලෝක සිරු සත්‍යයන් උතුම් නිවන් භූමියේ සාත්සාත් කරගමින් ආර්ය ප්‍රථම ධ්‍යාන ဒုတိය ධ්‍යාන තෘතීය ධ්‍යාන චතුර්ථ ධ්‍යාන වඩමින් සෝවාන් සකදාගාමී අනාගාමී අරිහත් ප්‍රාණ උතුම් නිවන් භූමියේ සාත්සාත් වෙත්වා කර ප්‍රාර්ථනා කර සිදන තුන් අතව සාදු කර කියන්න සත්‍තිස් බෝධිපාක ධර්ම වැඩිමරත් මේ උදව් උපකාර කර සිල් දනාගේ දිනව් ලෞකික මෙ ලෝකෝත්තර සිරු ප්‍රශ්නකට විසඳිලා උතුම් වහවහ උතුම් නිවන් භූමියේ සාත්සාත් කරගෙන සඳහා සත්‍තිස් බෝධිපාක්ෂය කියනා වූ සත සතිපට්ඨාන සත සමවත සතර ඉද්ධිපද පංචබල පංචේන්ද්‍රිය සත්තබෝධංග ආර්ය අෂ්ටාංග මාර්ගය කියනා වූ මේ උතුම් සත්‍තිස් බෝධිපාක ධර්ම පූර්ණ කරගෙන උතුම් නිවන් භූමියේ සාත්සාත් කරගෙන සඳහාද ආර්ය ප්‍රථම ධ්‍යාන ဒုတိය ධ්‍යාන තෘතීය ධ්‍යාන චතුර්ථ ධ්‍යානයන් පූර්ණ කරමින් උතුම් අරිහත් ඵලයෙන් පූර්ණ කරමින් උතුම් නිවන් භූමියේ සාසාත් වෙත්වා ඔබ අප සිරදනාට මෙන්න මේ උත්තරීතර බුද්ධ ශාසනයේ මේ උතුම් නිවන් මාර්ගේ පාදා දුන්නා වූ සිරිම මේ බුදුපසේ බුදු මහරහතන් පැවිදෙනා වූ ඒ සිරි සංඝරත්න උසත් මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කර සිදනා තුන් අතව සාදු කරයක් කියන්න එසේ මෙත්වා එසේ මෙත්වා එසේ මෙත්වා මේ බුද්ධ ශාසනයේ උතුම් අරිහත් ඵලයේ පූර්ණ කරගැනීම සඳහා ඔබ අප සිරිදනාට මෙන්න සියලු ලෝක සිරිසත්තන මේ ඔබ අප සිරිදනා සුගතා සියලු පුණ්‍ය මහිමයන් ඒ සියලු ලෝක සිරිසත්තෙන් කෙරේ විදීපතිරි පිළ වුණ උතුම් නිවන් භූමියේ සාසත් වෙත්වා කර ප්‍රාර්ථනා කර සිරිදනා තුන් අතව සාදු කරයක් කියන්න මේ උත්තරීතර බුද්ධ ශාසනය ඔබ සිරිදනා පූජාන සියලු පූජා බාණ පූජා වෙලා ඒ තරගතා සියලු පුණ්‍ය කර්මයන් ඒ මිය ගියව සියලු සතර වාගේ ඥාති උදාත් පුණ්‍ය නනුමෝදන් වෙත්වා සියලු ලෝක සත්‍ය සෝවාන් සකදාගම අනාගාමී අරහත් ප්‍රාණගෙන් උතුම් නිවන් භූමියේ සාසත් කරගනිත්වා කර ප්‍රාර්ථනා කර සිරිදනා අවසන් අතර තුන් අතව සාදු කරයක් කියන්න අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පති සග්ග සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිජ්ජතු ඔබ සිරිදනා භාවනා කරන්නට මොන හරි ප්‍රහම් ප්‍රශ්නයක් ආවොත් එම 0718 828 828 කියන නම්බරයට WhatsApp වලින් મેસેජ් එකක් දාන voice record කරලා ඒක ලේසි බොහොම ලේසි මොකද අර type කරවම කියවන්නයි type කළේ වන්න හරි අමාරුයි WhatsApp voice තියෙනවා මේ message එකක් දාන දහම් ප්‍රශ්නයක් භාවනාවේදී ඒ කියන්නේ භාවනා කරන්න ප්‍රශ්නයක් ආවොත් මේ නම්බරයට call කරලා ඒක කෝල් කඩ ගන්න බැරි වෙන මට WhatsApp message එකක් දාන්න. එතකොට අඩුම ගන්න සතියක් විතරද මේ ලෝකෙ කොහිටවත් උත්තරයක් හම්බ සතියක් විතරද උත්තරයක් හම්බ වෙනවා. හොඳයි. බොහොම පිංසල් දරනනම් තෙරුවන් සරණයි.